kakkhayo nibbhanam dveshakkhayo nibbhanam mohakkhayo nibbhanam. Teruan Sarnai, Hondai. Tiennang api tahu dulu tak medharmia begrahakaragamu. Deng api udayauye nyani panasahakari kimi begrahakaragena api dekka me parti tu samupadiya. Tiennang me nyaya dharmia. ක්‍රියාත්මක වෙන ආකාරය. එහෙනම් මේ උදයව්‍ය කියලා කියන්නේ තව විදිහකට ගත්තහම අනුලෝම පටිලෝම පටිසමුපාද දෙක තමයි. උදේ ලක්ෂණයෙන් දකින්න අනුලෝම පටිසමුපාදයේ වය ලක්ෂණයෙන් දකින්නේ පටිලෝම පටිසමුපාදය. ඒ වගේම පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ තව ගැඹුරට පෙන්වා දුන්නේ එහෙනම් පටිසමුපාදයමයි අපි මේ උදයව්‍ය තුලින් දැක්කේ. පටිසමුපාදයේ මේ උදයව්‍ය තුලින් දකිනකොට අන්න අපිට පේන්න ගන්නවා තවත් ලක්ෂණ කිහිපයක් ඇසුරින් මේ ධර්මයේ කතමේහි පංච ආකාරෙහි පටිසම්පන්න ධම්මාන ආදීනෝ හෝති පස් ආකාරකින් මේ පටිසම්පාද ධර්මවල ආදීනෝ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා පස් ආකාරයේ කොහොමද මේ පස් ආකාරය අපි දකින්නේ මේ ඉස්සෙල්ලත් අඩවැඩි වශයෙන් මේව සාකච්ඡා කරලා දිනවා නමුත් මේ ධර්මයේ සිහිපත් කිරීමක් වශයෙන් නැවත පෙන්වා දෙනවා අනිච්ඡට්ඨේන අවිජ්ජාය ආදීනෝ හෝති දැන් අපි මෙතන පරිසම් ධර්ම අවිජ්ජා පත්‍ය අවිජ්ජා සංඛාරා විඥාන වශයෙන් මේ පරිසම්පාද අංග තියෙනවා මේ පරිසම්පාද ධර්ම තියෙනවා මෙන්න මේ පරිසම්පාද ඒ ධර්ම එකින් එක වෙන වෙනම බලන්න ඕන අපි මුලින්ම ගමු අවිජ්ජාව මේ අවිජ්ජාවේ ආදීනව දකින්න ඕන ආකාර කීයකටද පස් ආකාරයකට ඔය විදිහම සංකාර විඥාන නාම රූප යනාදී වශයෙන් කෙලවරට යනකම් ජාතිය දක්වාම දකින්න ඕන මෙන්න මේ කියන ආදීනව ටික මොනවද ආදීනව අනිච්ඡට්ඨේන අවිජ්ජාය ආදීනව හෝති අනිච්ඡාර්ථෙන් අවිජ්ජාවේ ආදීනව දකින්න ඕන දුක්ඛට්ඨේන අවිජ්ජාය ආදීනෝ හෝති දුක්ඛ කියන අර්ථයෙන් අවිජ්ජාවේ ආදීනෝයි දකින්න ඕන අනත්ත්ඨේන අවිජ්ජාය ආදීනෝ හෝති අනිත් අනත්ත් කියන අර්ථයෙන් අවිජ්ජාවේ ආදීනෝ දකින්න ඕන සන්තාපට්ඨේන අවිජ්ජාය ආදීනෝ හෝති සන්තාප කියන අර්ථයෙන් අවිජ්ජාවේ ආදීනෝ දකින්න ඕන විපරිණාමට්ඨේන අවිජ්ජාය ආදීනව හෝති විපරිණාම කියන අර්ථයෙන් අවිජ්ජාවේ ආදීනව නොනින් දකින්න ඕන මෙන්න මේ විදිහට අනිච්චාර්ථයෙන් දුක්ඛාර්ථයෙන් අනාත්තාර්ථයෙන් ඊළඟට සන්තාපාර්ථයෙන් සහ විපරිණාමාර්ථයෙන් කියන ආකාර පහකට මෙන්න මේ පටිසමුපාද ධර්මෙහි ධර්මයන්හි ආදීනව දකින්න කියලා අන්න භාගතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා දැන් අපි මෙතනින් අවිජ්ජාව තමයි මුලින්ම ගත්තේ මේ විදිහටම අවිජ්ජා අර විඤ්ඤාණ නාම රූප සල ආයතන පස්ස වේද තණ්හා උපාදාන භව ජාති දක්වා හම් බලන්න ඕන එකින් එකට බලන්න ඕන ඒ පහටම ඒ සියල්ලටම පොදු වෙන්නේ මෙන්න මේ ලක්ෂණ පහෙන් දැකීම. ඒ කියන්නේ මේ ලක්ෂණ පහ මුල් කරගෙන මේ සියලු පරිසම්පාද ධර්ම විනිවිද දකින්න ඕන ගැඹුරේ. දැන් අපි අවිජ්ජාව අරගෙන බලමු එකක් පැහැදිලි කරලා දුන්නාම ඊට ටිකක් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඒසයි එකක් අප පැහැදිලි කරගමු අවිජ්ජාව දකින්නේ කොහොමද කියලා. දැන් මේ අවිජ්ජාව කියන්නේ මොකක්ද? අවිජ්ජාව කියන්නේ මෙන්න මේ ආස්වාදේ කාමයේ ආස්වාදේ කාමයේ සැපයි කියන මේ මුලාසහගත මානසිකත්වය. එහෙනම් මෙන්න මේ අවිජ්ජාව කියන මෙන්න මේ මුලාසහගත මානසිකත්වයේ ආදීනව දකින්න ඕනේ. එහෙම නැත්නම් මේ ආස්වාදේ කාමයේ සැපයි කියන මානසිකත්වයේ ආදීනව දකින්න ඕන අනිච්චාර්ථයෙන්. අනිච්චාර්ථයෙන් කියන්නේ මේක මේ හේතුඵල ධර්මයක් වශයෙන් දකින්න ඕන. මෙන්න මේ අවිජ්ජාවේ ආදීනව ඒ කියන්නේ මේ කාමී ආස්වාදයේ සැපයි කියලා මේ සත්‍යය තුළ ඇති වෙලා තියෙන මේ මුලාසහගත අවිජ්ජාව
අනිච්ච ධර්මයක්. ඒ කියන්නේ හේතුඵල වශයෙන් සාකච්ඡිත ධර්මයක් ඒකයි. අන්න අවිජ්ජාවේ හේතු භාගතුන් අහසේ පෙන්වා දෙන අවිජ්ජාවේ හේතුව තමයි අසත්පුරුෂ හැසුර. අන්න අවිජ්ජාව ඇති වෙන්නේ ආස්වාදේ ආස්වාදේ සැපයි කියන මේ මුලා සහගත මේ මානසිකත්වයේ පවතින්නේ මෙන්න මේ අසත්පුරුෂ ඇසුර හේතු කරගෙන. අසේවනාච බාලාණන් කියලා මහා මංගල සූත්‍රයේ ආරම්භයේදීම දේශනා කළේ ඒකයි. එහෙනම් අන්න දැන් පටිසම්පාදේ මූලමී. දැන් මේ විදිහටම දිගටම ජාති ජරා මරණ ශෝක පරිදෙව දුක්ඛ දෝමන සුපායස දක්වාම ඔබට බලන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් දැන් අවිජ්ජාවේ ආදීනෝ අපි දකිනවා අනිච්ච වශයෙන් ඒ කිව්වේ. එහෙනම් අවිජ්ජාව නැත්තම් මේ ආස්වාදයේ කාමයේ සැපයි කියන මේ මුලාසහගත මානසිකත්වයේ චිත්ත ස්වභාවයේ අසත්පුරුෂ ඇසුරේ හේතුව. අසත්පුරුෂ ඇසුරේ ඵලය. අසත්පුරුෂ ඇසුර තමයි අවිද්‍යාවට හේතු වෙන්නේ. එහෙනම් අසත්පුරුෂ ඇසුරු කරන්න එපා. අසේවනාච බාලාණ. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය ගැන කිසිම ගෞරවයක් නැති මනුෂයන් ඇසුරට යන්න එපා. එවද මනුෂ්‍යෝ මේ නිවසේ හිටියා. පවුලේ හිටියා. එහෙම නැත්නම් පරිබාහිර සමාජය තුල මුණ ගැසුණා. එවද මනුෂයන් ඇසුරට යන්න එපා. ඒ කියන්නේ එයත් එක්ක කතා කරන්න එපා කියන එක නෙවෙයි. එයව ඇසුරු කරන්න එපා. එයයි හිතවතුන් වශයෙන් ඥාතීන් වශයෙන්වත් එයයි ඇසුරු කරන්න යන්න එපා. කතා බහ කරන්න, වගකීම් යුතුකම් ඉෂ්ට සාධනය කරන්න සිද්ධ වෙන අපිට සමාජ පුරවැසියෙක් වශයෙන්. හැබැයි ඇසුරු කරන්න යන්න එපා. ඔවුන් එක අදහස් හුවමාරු කරගන්න යන්න එපා. ඔවුන්ගේ අදහස් වලට සවන් දෙන්න යන්න එපා. ඒකද ඇසුරු කරන්න එපා කියන්නේ. නිකන් සාමාන්‍ය දිනදා මුණ ගැහුණු කතා බහ කරන්න එපා කියන එක නෙවෙයි. ඔවුන්ගේ අදහස් වලට කන් දෙන්න එපා. ඒ වගේම තමයි ඔවුන් එක්ක මේ ධර්මයේ පිළිවඳ අදහස් හුවමාරු කරගන්න යන්නත් එපා. මොකද ඒකට හේතුව ඒ අසත්පුරුෂයා සමහර විට මේ ධර්මයේ නිසා සැනසීමක් උදා වෙයි කියලා ඔබ හිතුවට ඒ අසත්පුරුෂයාට මේ ධර්මයේ නිසා වෙනසීමක් උදා වෙන්නත් පුළුවන්. ඒකෙන් තේරුම මේ ධර්මයේ නොදන්නා වූ මනුස්සයන්ට ධර්මයේ කියලා දෙන්න එපා කියන එක නෙවෙයි. අසත්පුරුෂයා කියන එක හොඳට තේරුම් ගන්න. අසත්පුරුෂයා කියලා කියන්නේ ධර්මයේ දන්නේ නැහැ කියන එක නෙවෙයි. අසත්පුරුෂයා කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවනීය විශ්වාසයක් නැති පුද්ගලයා කියන එක. අපි ඕනතරම් දැකලා තියෙන මේ වරදේශනා කරද්දී උනත් බුද්ධ වන්දනා කරද්දී සමහර මිනිස්සුිනෝ ධර්මයේ ගැන කතා කරනවා. බුදුරජාණන් වහන්සේට පුදුම ගෞරවයක් තියෙනවා. වන්දනා කරද්දී අත් දෙක බැඳගෙන ඉන්න ඔහි බිම. අත් දෙක එක්ක බිම තියාගෙන කල්පනා කර කර ඉන්නවා. අත් දෙකෙන් නැත්තම් මොනවා හරි ෆෝන් එකක් ඔබෝ බී ඉන්න. ලොකු කමක් කියලා හිතාගෙන දන්නේ එහෙමයි කරන්නේ. අපිට නම් ඉඟි පේන්නේ මහා මෝඩ අමන කම. බුද්ධ එහෙම අපි ඕනතරම් දැකලා තියෙනවා. මේ බුදුරජාන් වහන්සේ කියන්නේ ශාසනික වශයෙන් වැඩ කටයුතු වල නිරත වෙන අය තුල මේ ලක්ෂණය පේන එක මහා පුදුම දෙයක්. අපි එහෙම දැකලා තියෙනවා. ඉතින් ඒ අයගෙන් පුද්ගලිකව ප්‍රශ්න කරන්න යන්නේ නැත්තේ ඒ තියෙන මනෝභාවයන් එක්ක ඒ අය මොන වගේ වරදක් කරගනීද කියලා අපි දන්නේ නැති නිසා. ඒ නිසා සමහර දේවල් සමහර මනුස්සයන්ට පෙන්ලා දෙන්න බෑ. ත්‍රිවිධ රත් ඒක ඒ අය හිතන් ඉන්නවත් දන්නේ නැහැ. නිකන් මෙහෙම මම ධර්මයේ දන්නවා, මට ධර්මයත් අවබෝධයලා තියෙන. ඒ වුණාට ඉතින් මං ගාව නම් ඔය නිකන් යල්පැනපුවා දහස් නෑ. නිකන් ඔය වන්දනාමාන අපි ගාව නෑ, ආමිෂේ නෑ, අපි ගාව ප්‍රතිපත්ති විතරයි. එහෙනම් ඒක මට කියන්න තියෙන අඥානකම කියලා. භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් මේ මහා අඥානකම මතක තියාගන්න. තමන්ට මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න ඒ අසිරිමත් වූ නිර්වාණී මාර්ගය පෙන්වා දෙන අසිරිමත් වූ මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේ කෙරෙහි විශ්වසනීය ගෞරවයක් නෑ. උන්වහන්සේට අත් දෙක එකතු කරලා වඳින්න බෑ කියලා කියන්නේ ලොකු කමක්ද? ඒ තමයි තමන්ගේ මෝඩකම් ප්‍රදර්ශනය කරන විදිය. පුද්ගලයා වැඩක් නැහැ. පුද්ගලයා ලෝක සම්මතයේ කොයි තරම් ඉහළ පුද්ගලයෙක් වුණත් වැඩක් නැහැ. ඉස් පුද්ගලෙ ලෝක සම්මතයේ මහා ඉහළ පුද්ගලයෙක් කියලා හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඉස් පුද්ගලෙ අසිරිමත් වූ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවනීය ප්‍රසාදයක් නැහැ කිය. අඩුම තරමේ තමන්ට ධර්මයේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. තමන්ට ධර්මයේ තේරෙන්නේ නැති වෙනවා. අසත්පුරුෂකම කියලා කියන්නේ ධර්මයේ දන්නේ නැති කමට නෙවෙයි. ධර්මයේ දන්නේ නැති ඕනතරම් මිනිස්සුයෝ ධර්මයේ දන්නේ නැති ඕනෑතරම් මිනිස්සුයෝ අසිරිමත් වූ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට ගරු කරන අමූලික ශ්‍රද්ධාව තුළ පිහිටාගෙන හරි. ඒකට අමූලික ශ්‍රද්ධාව කියලා කියනවා. අනු කියන නිසා හරි අත් දෙක එකතු කරලා වඳිනවා. අන්නේ අමූලික ශ්‍රද්ධාව හරි තියෙන්න ඕනේ යම් දවසක මූලික ශ්‍රද්ධාව බවට පරිවර්තනය වෙන්න. අමූලික ශ්‍රද්ධාව හරි ඕන. අමෝලික ශ්‍රද්ධාවක් නැත්නම් අර හිතන්න එපා ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියලා කියන්නේ ප්‍රඥා මාත්‍ ශ්‍රද්ධා මාත්‍රයක්වත් නැති කෙනෙක්ටයි කියලා නෑ. ශ්‍රද්ධා මාත්‍රයක්වත් නැති කෙනෙක්ට ධර්මය අවබෝධ කරන්න බෑ. සමහර මෝඩ මිනිස්සු එහෙමත් හිතාගෙන ඉන්න පුළුවන්.
සමහරු ඉන්නවා ඉගෙනගෙන එක එක තත්ත්වයන්ට පත් වුණාට පස්සේ එයා හිතනවා අපි මේ දැන් ඉගෙනගෙන දැන් මම මහවලේ මම දැන් මම මේ වගේ වෘතිකෙක් මම වගේ ඉහළ වෘතිකෙක් මම නිකන් දන ගහලා බුදුරජාණන් වහන්සේට වඳින එක නිකන් හොඳ නෑ වගේ නේ නිකන් කකුල් දෙක කැඩිච්ච එකෙක් වගේ වාගෙට වන්නම් ඇදලා යන්න පුළුවන් නැත්තම් මෙකට දාපු කාසියක් බිම දාලා අහුලනවා වගේ නිකන් දෙකට නැවිලා බුදුරජාණන් වහන්සේටත් ඒ ආරි මහා සංඝරත්නයට නිකන් නමස්කාර කරලා නිකන් බොරුව නිකන් වඳින්න නොවඳින්න කියලා හිත හිත නිකන් වැඳලත් බෑ නොවඳත් බෑ නිකන් අර නාමි බේර ගන්න ජාමි බේර ගන්න වගේ බොරුවට අන්න එහෙමත් මිනිස්සු ඉන්නවා වෙනදුනි කවදාද මේ සසර දුකෙන් නිදහස් වෙන්නේ ධර්මයේ දන්නේ සුණාට කමන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ විශ්වයේ මහා උතුමාණන් වහන්සේ කෙනෙක් කියලා තරමතරම තේරුම් ගන්න බැරි සමහර අපි දැකලා තියෙනවා මේ දරුවෝ මේ අම්මලා තාත්තලා ඉස්සරහම පෙන්ලා දෙන්න සිද්ධ වෙලා තියෙනවා ඒ දරුවෝ කැටිව එනවා ඒ දරුවන්ට කියලා දීලා නැහැ අති උත්තරීතර බුද්ධ ධම්ම සංගත විතරක් මේ ඉස්සරහා කටයුතු කරන්න ඕන ආකාරය ගරු කරන්න ඕන ආකාරය ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ ඔය ළමයි ඉගෙනගෙන ඉගෙනගෙන ඊට පස්සේ මේ සමාජයේ විසම අධ්‍යාපනයේ විසම පුද්ගලයෙක් බවට පත් ලොකු වෙලා සමාජ වෘත්තිකයෙක් වෙයි ලොකු තනතුරකට යයි ලොකු වෘත්තියක් උරුම කරගනි එහෙම එකක් කරගන්න පුළුවන් ඒක මොකක්ද ඉගෙනගෙන මොනවා හරි උපාධියක් අරගෙන වෘත්තිකයෙක් වෙන එක ලොකු වැඩක් කියලාද හිතන්නේ එහෙනම් ඉතින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ කරලා තියෙන පොඩි වැඩක්ද සිත දමණය කර ගැනීම හැර ලොකු වැඩක් කොහෙද තවත් කොච්චර අධ්‍යාපනයෙන් ඉහළට ගියත් සිත දමණය කරගන්න බැහැ අර කුඩා කාලේ ඉඳලම දෙමව්පියන්ගේ ආවාසයෙන් හැදුන් නැතුව මේ දරුවෝ ලොකු වෙලා අවසානයේ පොතෙන්ද යන්නේ අවසානයේ ලොකු වුණාට පස්සේ ශ්‍රද්ධාවේ මොට වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා ඊට පස්සේ ਉਹ සමාජයේ යම්කිසි වැදගත් ඉහළ වෘත්තිකයෙක් බවට පත් වුණා කියමුකෝ එදාට ඔහුට බුදුරජාණන් වහන්සේ ඉස්සරහා දන ගහලා වඳින්න හිතෙන්නේ නැහැ ඔහුට හිතෙනවා මම වැන්දොත් මගේ වෘත්තියට ඒක ගැළපෙන්නේ නැහැ කියලා ඒ වගේ අඥාන මෝඩ මිනිස්සු අපිට මුණ ගැහිලා තියෙනවා අපි ඉස්සරහත් හිතන්න එපා ඒක ලොක්කමක් කියලා ඒකවිලා අඥානකම ඔවුන් ඒ ආකාරයෙන් හැසිරෙනකොට අපිට පේන්නේ මහා අඥානෙක් මේ ඇතුළේ ඉන්නේ කියලා. පුද්ගලයා සමාජ සම්මතයෙන් මහා ලොකු මිනිහෙක් වෙන්න පුළුවන්. හැබැයි අපිට පේන්නේ මහා ගොම් බෝරු අඥානෙක් මේ ඇතුළේ ඉන්නේ කියලා. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ඉස්සරහා ගෞරවයක් නැති පුද්ගලයා අසත් පුරුෂයා ශ්‍රද්ධාවෙන් තොර පුරුෂයා මෙන්න මේ වගේ ඇසුරු කරන්න එපා. මේ අය ජීවිතෙන් ඈත්ම කරලා දාන්න. ඔබ ඉපදුනේ නිවන් දකින්න මිසක් සංසාරය යන නෙවෙයි. ඒ නිසා අසත්පුරුෂයා ඔබට උපකාර කරන්නේ හැම තිස්සෙම සසර ගමන වර්ධනය කරගන්න. අසත්පුරුෂය ඇසුරු කරොත් ඔබට සිද්ධ වෙන විනාශය තමයි මොහොතකට හරි ඔබේ කාර්යය නැති වෙන්න පුළුවන් බනහන්න තියෙන ධර්මයේ මිනිහි කරන්න තියෙන අසත්පුරුෂයා නිසා. මොකද අසත්පුරුෂයා ඔබව ඇදගෙන යන්නේ ආස්වාදයේ දිහාට කාමයේ දිහාට. ඒ කාමයේ දිහාට ආස්වාදයේ දිහාට අදින අසත්පුරුෂයා ඔබට ධර්මයේ අහන්න ධර්මයේ නුවණින් මිනිහි කරන්න තියෙන කාලය නැති කළා දාන්න. ඒ නිසා මේ අවිජ්ජාවේ ආධිනවයක් වශයෙන් මේ අනිත්‍ය අර්ථයෙන් දකින්න මේ අවිජ්ජාව කියලා කියන්නේ මේ හේතුඵල ධර්මයක් බව. මේ හේතුන් නිසා හටගත්තා වූ ධර්මයක් අවිජ්ජාව කියලා කියන්නේ. එහෙනම් එයත් දුරු කරන්න පුළුවන්. එහෙනම් අවිජ්ජාව හේතුන් නිසා හටගත් ධර්මයක් නම් හේතු භංගා නිරුද්ධිත අවිජ්ජාවත් නිරුද්ධ වෙනවා. එහෙනම් අවිජ්ජාව නිරුද්ධ වෙන්නේ කොතනදීද? සත්පුරුෂ සේවනීය තුලින්. අසේවනාච බාලනම් පණ්ඩිතානංච සේවනන්න මහා මංගල සූත්‍රය ආරම්භදී මසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රතුමාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා අවිජ්ජා නිරුද්ධ වන ආකාරය අවිජ්ජා නිරෝධ කරගත යුතු ආකාරය එහෙනම් අන්න පෙන්වා දුන්නා උන්වහන්සේ අපට මූල ආරම්භයේදීම මේ අවිජ්ජා දුරු කරගන්නේ සත්පුරුෂ සේවනයේ තුලයි කියලා අවිජ්ජා දුරුවන්නේ සත්පුරුෂ සේවනයේ තුලයි කියලා එහෙනම් අන්න දකින්නවා මේ අවිජ්ජාව කියලා කියන්නේ අනිච්ච ධර්මයක් හේතුඵල ධර්මයක් හේතුන් නිසා හටගත් ධර්මයක් එහෙනම් අවිජ්ජාව දුරු කරන්න පුළුවන් ඒකයි අදහස් වෙන්නේ එහෙනම් අන දකින්ද අවිජ්ජාව පවතින යම්කිසි හේතුවක් පවතින තුරු එහෙනම් ඒ හේතුව දුරු වෙච්ච සමයෙන් ඒ අවිජ්ජාව දුරු වෙලා යනවා එහෙනම් පාප මිත්‍රය වෙනවොත් අසත්පුරුෂය ඇසුරු කරන තාක්කල් බාලය ඇසුරු කරන තාක්කල් අවිජ්ජාව කියන එක ඔබ තුළ බලවත්ව පවතිනවා. මේ ආස්වාදී සැපයි කියන මුල අසහගත මානසිකත්වය දුරු වෙන්නේ නැහැ. එහෙනම් ඒ මානසිකත්වය දුරු වෙන්න නම් අන්න පණ්ඩිතයෝම ඇසුරු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝම ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයෝම ඇසුරු කරන්න ඕන. එතකොට අන්න අවිජ්ජාව දුරු වෙලා යනවා. එහෙනම් යමක් අනිච්ච නම් ඒ දුකයි. එහෙනම් හේතුඵල වශයෙන්
මේ අවිද්‍යාව අපට දුකක්මයි උරුම කරලා දෙන්නේ. එහෙනම් දැන් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔය ධර්මයේ මන් දන්න ඔයගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. ඒ ප්‍රශ්නේ තමයි මෙන්න මේ ප්‍රශ්නේ. මේ අනිච්ච කියලා කියන්නේ මේ උදේවයි. දැන් කොච්චර මේ උදේවයි දර්ශනය ඇසුරින් පෙන්නලා දුන්නත් මෙන්න මේ වගේ දුෂ්ප්‍රාඥ ප්‍රශ්නිකුත් එන්න පුළුවන්. දැන් මේ ධර්මයේ නුවණින් දකින්න අසමත් වුණොත් එදාට එන්න පුළුවන් අනිච්ච කියන්නේ උදේවයි නං අනිච්ච සියල්ල දුක නං එහෙනම් වාය කියන්නේ දුකයි නේද කියලා. ඔන්නෝම මොඩ තර්කයක් නගන්න පුළුවන් කෙනෙක්ට. ඒකයි මම ඉස්සෙල්ලම පැහැදිලි කළේ මේ උදේවයි ඥාන දර්ශනය යටතේ යමක් සමුද වෙන ආකාරයේ නුවණින් පේනවා නම් ඒ සමග මෙහි නිරෝධයක් පේනවා කියලා. දැන් උදාහරණයක් කියන්නම්. දැන් ගින්දර මේක ඉස්සෙල්ලත් කියලා තියෙන ගින්දර කියලා තියෙනවා මේ ප්‍රපංචය. දැන් ඔන්න ගයක් ගිනි ගන්නකොට මිනිහෙක් කෑ ගහනවා ගේ ගිනි ගන්නවෝ කියලා. එයා කෑ ගහන්න පුළුවන් මෙහෙම ගින්නක් 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 කියලා. දැන් ගින්නක් කියලා කිව්වහම ගින්නක් කියලා කියන්නේ ශාන්තියක් නෑ. ගින්නක් කියලා කියන්නේ විනාශයක්. විනාශකාරී අර්ථින් කියලා විනාශකාරී අර්ථිනුත් ගින්නක් කියලා කියනවා. හොඳට බලන්න නුවණින්. දැන් ගින්නක් කියන පදේ ඇතුලේ තියෙන මහ විනාශයක් දුකක් ව්‍යසනයක් මරණයක් කියන එක. හැබැයි ගින්නක් කියන පදේ ඇතුලේම තියෙනවා තව අර්ථයක්. නිරෝධාර්ථිකුත් තියෙනවා. ඒ ගේ ගිනි ගන්න පුද්ගලයා එළියට පැනලා ගින්නක් ගින්නක් කියලා කෑ ගහන්නේ අර්ථ දෙකකින්. එකක් ඇවිල්ලා උදේ අර්ථය අනිත් එක ඇවිල්ලා වාය අර්ථය. මොකද උදේ අර්ථය ගින්නක් හටගෙන විනාශයක් ඇරඹිලා මරණයක් හමු වී ඉන්නේ. දැන් ව්‍යසනයක් අනතුරක් ඉදිරි ඉන්නේ. දැන් එහෙනම් ගින්නක් කියන පදේ ඇතුලේ ව්‍යසනයක් අනතුරක් ගින්දරක් සුද්ධ සිංහලෙන් මහා දුකක් කියන අර්ථය තියෙනවා. එහෙනම් ඒ සමගම ඒ ගින්නක් කියන පදේ ඇතුලෙන් ගම්ම්‍ය වෙනවා ඒ ගින්න නිවා දමන්න කියන අර්ථය. එහෙනම් ඒ ගිනි ගන්නා වූ අවස්ථාවේදී ගේ හිමියා එළියට පැනලා සමාජයට ඇහෙන්නේ එහෙම නැත්නම් ඒ ගමට ඇහෙන්නේ කෑ ගහන්නේ ගින්නක් ගින්නක් කියලා අර්ථ දෙකකින් වය උදේ සහ වය කියන අර්ථ දෙකෙන්. එතකොට ගින්නක් කියන පදේ ඇතුලේ පදාර්ථයෙන් බැලුවොත් පේන්නේ ගින්දර විනාශය කියන අර්ථය. හැබැයි ඥාණයෙන් බැලුවොත් අන ඥාන අර්ථයෙන් පේනවා මේ ගින්නක් කියන පදේ ඇතුලේ මේ ගින්දර නිවා දමන්න කියන පණිවිඩයක් ගැබ්බෙන බව. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා නම් මේ හටගන්නේ මේ දුක්ඛ සමුදයෝති සමුදයෝනි දුකක් කියලා උන්වහන්සේ අපට පෙන්වා දෙනවා නම් උදේ ලක්ෂණයේ තුලින් උදේ ලක්ෂණයෙන් අපිට පෙන්වා දෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වශයෙන් සමුදය වන්නේ දුක්ඛ ස්කන්ධයක් කියලා. එහෙනම් ආභෝ අමුතුවෙන් ආයි නිගමනයක් දෙන්න ඕනේ නැහැ. එහෙනම් දුක්ඛ ස්කන්ධයක් සමුදය වුණේ කියලා කිව්වෙම එහෙනම් මේ දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙන්න දුක්ඛ ස්කන්ධයෙන් නිදහස් වෙන්නේ දුක්ඛ ස්කන්ධේ නිරෝධ කරන දුක්ඛ ස්කන්ධේ දුරු කරන දුක්ඛ ස්කන්ධේ පහ කරන දුක්ඛ ස්කන්ධේ අවසන් කරන කියන පණිවිඩයයි කියේ. එහෙනම් ඒක ප්‍රඥාවටයි ගෝචර වෙන්නේ. එහෙනම් ආන්න බලන්න. එහෙනම් ගින්නක් කියන පදය ඇතුලේ උදේ සහ වය කියන අර්ථ දෙකම තියෙනවා. එහෙනම් මේ දෙකම දැක්කහම තමයි කලයුත්ත පේන්න ගන්න. එහෙනම් උදේ අර්ථයෙන් අපි දැනගන්නවා මේ දුක්ඛ ස්කන්ධයක් බව. උදේ අර්ථයෙන් අපි දැනගන්නවා මේ සමුදය වුණේ දුක්ඛ ස්කන්ධයක් බව. වයාර්ථයෙන් අපි දැනගන්නවා ඒ දුක්ඛ ස්කන්ධය අවසන් වෙච්ච තැන සදාතනික ශාන්තිය සැපත පවතින බව. අන්නේ අනුසාරයෙන් තමයි අපි ධර්මයේ දැකගත යුත්තේ. නැත්තම් අර වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් අනිච්ච කියන්නේ දුක නම් ඒක ඇතුලේ වාය තියෙන්නේ කොහොමද කියලා. එහෙනම් අපිට අහන්න වෙන්නේ ගින්නක් කියලා කිව්වහම ඒ ගින්දර තුළ තියෙන විනාශය නම් ඒ ගින්නක් කියන පදය ඇතුලේ ගිනි නිවා දැමීම ගැන පණිවිඩයක් ඇතුළත් වෙන්නේ කොහොමද කියලා. ඒක නිසා ඥානයෙන් දැකිය යුතු අර්ථයක් එතන තියෙනවා. හොඳට තේරුම් ගන්න. එහෙනම් ඥානයෙන් අපි දැකිය යුතුයි මේ ගින්දර නිමා කිරීමයි නිවන. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපට මේ පෙන්වා දෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන මේ සියල්ල හේතුන් නිසා හටගත් බව. එහෙනම් ඒ සමගම උන්වහන්සේ අපට පෙන්වා දෙන්නේ ඒ හේතුන්ගෙන් සමුදේ වෙලා තියෙන ගින්දරක් බව. එහෙනම් උන්වහන්සේ අපට ප්‍රඥාවට ආමන්ත්‍රණය කරන්නේ ඒ ගින්දර වහා නිවා දමන්න කියලයි. වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදිත. එහෙනම් මෙන්න මේ සියලු සංඛාර සකස් වෙන මේ අවිද්‍යාව හේතු කරගෙන. එහෙනම් අවිද්‍යාවත් සකස් වෙන්නේ නැත්තම් අවිද්‍යාව පවතින්නේ මෙන්න මේ පාපී මිත්‍රය එහෙම නැත්තම් පාප මිත්‍රයා එහෙම නැත්තම් අසත්පුරුෂයා ඇසුරු කරගෙන බාලය ඇසුරු කරගෙන. එහෙනම්
අන්න ඒකාන්ත වශයෙන්ම අවිද්‍යාව කියන්නේ අනිච්ච ධර්මයක්. එහෙනම් අවිද්‍යාව තුල අපි උදේ ලක්ෂණ ඉති දැක්කා. එහෙනම් ඒ සමගම දකින්න ඕන අය ලක්ෂණ. එහෙනම් අවිද්‍යාව යනු දුකේ උල්පත නම් ආයි කියන්න දෙයක් නැහැ. ඒ උල්පත සිඳ දමන්න වසා දමන්න කියන. එහෙනම් යමෙක් කියනවා නම් මෙසේ අවිද්‍යාව යනු දුකේ උල්පතයි කියලා. එහෙනම් ඒ සමගම ඉන් ගම් වෙනවා ඒ දුකේ උල්පත නම් අවිද්‍යාව කියන්නේ. එහෙනම් ඒ උල්පත වහාම අප්‍රමාදීව නසා දෙමි යුතු බව වසා දෙමි යුතු බව. එහෙනම් අන්නේ අනුසාරෙන් අවිද්‍යාවේ ආදීනවේ දකින්න. ඒ විතරක් නෙවෙයි දැන් ওই විදිහටම සංකාර විඥාන නාම රූප යන ආදී වශයෙන් ඉදිරියට බලාගෙන යන්න. එතකොට එහෙනම් පේනවා ඒ හැම ධර්මයක්ම අනිත්‍ය ධර්ම බව. අසත්පුරුෂ අසුර හේතු කරගෙන අවිද්‍යාව උපදින. අවිද්‍යාව හේතු කරගෙන සංකාර උපදින. සංකාර හේතු කරගෙන විඥාන උපදින. හේතු විතරක් නෙවෙයි ප්‍රත්‍ය හේතු යන ආදී වශයෙන් සෑම සීලෝ ආකාරයෙන් පරිසම්පාදික ගැඹුරුයි. ඒ මට්ටමින් තේරෙන මට්ටමින් අපි ධර්මයේ සාකච්ඡා කරද්දී සියලුම දහම් කාරණා එක සැරේ විග්‍රහ කරන්නේ නැහැ. එහෙම කරන්නවත් බෑ. එහෙනම් අපි දකිනවා මෙන්න මේ අවිද්‍යාව හේතු ප්‍රත්‍ය කරගෙන සංකාර විඥාන නාම රූප යන ආදී වශයෙන් ඒ මුළු භව චක්‍රෙම සකස් වෙන බව. එහෙනම් ওই විදිහට මේ පටිසමුපාද ධර්මයන්හි ආදීනෝයි දකින්න ඕන අනිත්‍ය ලක්ෂණය ඔස්සේ. දැයි අනිත්‍ය ලක්ෂණය ගැන මෙච්චර විග්‍රහ කරපු නිසා ආයි කියන්නේ යන්න ඕනේ. ඒ වගේම අන්න පෙන්නනවා භාගතුන් වහන්සේ ඒ වගේම තමයි දුක්ඛට්ඨේන අවිජ්ජාය ආදීනෝ හෝති. මේ දුක්ඛ කියන අර්ථිනුත් මේ අවිජ්ජාව දකින්න ඕන. ඉතින් අවිජ්ජා හේතු කරගෙන දුක්ඛස්කන්ධයක් සමුද වෙන්නේ. ඒ නිසා අමුතෙන් ආයි අවිජ්ජාව දුක්ඛස්කන්ධ දුකක් කියලා හඳුන්වන්න අමුතෙන් ආයි වෑයමක් ගන්න ඕනෙත් නැහැ. මොකද ඒ සමගම අපිට පේනවා යමක් හේතු කරගෙන දුක්ඛස්කන්ධය නම් සමුද වෙන්නේ. ඒ දුක්ඛස්කන්ධය සමුද කරපු හේතුව දුකක් වශයෙන්. මොකද යමකින් දුක උදා වෙනවා නම් ඒ දේ සැප කියලා කොහොමද හඳුන්වන්නේ? යමකින් උදා වෙන දුක නම් ඒ දුක උදා කරන හේතුව ඒ ප්‍රත්‍ය සියල්ල දුකයි. ඒකයි ඥානවන්තයන්ගේ තීරණේ. දැන් මේ ධර්මයේ නොදැක්ක නිසා ලෝක ජනයාට සිද්ධ වෙලා තියෙන මෙන්න මේ චින්තනේ අනික් පැත්තට හිතන්න සිද්ධ වීම. ධර්මයේ දැක්කනි නිසා ලෝක සත්‍යයට වෙලා තියෙන විනාශය බල මේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස ටික දුකයි. ඒ ටික එපා. කවුරුවත් කැමති නැහැ ඒ ටිකට. සමහරු කියනවා දැන් ඊට පොඩ්ඩක් ධර්ම ඥානිය වැඩි වුණාම කියනවා ජාතියක් දුකයි. අයියෝ මට නම් උපදින්න ඕනෙත් නැහැ කියන. උපදින්න ඕනෙත් නැහැ කියන. මොන බලන්න. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස. මේ දුක්ඛස්කන්ධයේම විපාක දුක්ඛස්කන්ධයෙන් ඒ දුකයි කියලා කොහොමද ඇහැටත් පේනවා හැඟීමටත් දැනෙනවා. එතකොට සමහර පින්වතුන් අර විදිහට කියනවා මට නම් උපදින්නවත් ඕනේ නැහැ මේ සංසාරේ කියලා. ඒ කියන්නේ යාට ජාතියත් එපා, ජරාවත් එපා, මරණයත් එපා, ශෝක පරිදෙව දුක්ඛ දෝමන සුපායාස එපා. අර ජරා මරණ ශෝක පරිදෙව දුක්ඛ දෝමන සුපායාස දුක කියලා කොහොමත් පේනවනේ. හැබැයි ජාතිය ඉපදීම දුකයි කියන එක සාමාන්‍ය ප්‍රඥාවක් තියෙන කෙනෙක්ට පේන්නේ නැහැ. එහෙනම් ඒකට සාමාන්‍ය පුද්ගලයාට වඩා වැඩි ප්‍රඥාවක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕන. නැත්තම් කවදාවත් උපදින්න එපා කියලා කියන්නේවත් නැහැ. එහෙම කියන්නේ නැහැ. උපදින්න ඕනමයි කියලා කියන්නේ. පේන්නේ නැද්ද ඔය? පින් කර කර මේ මහසෑයගා දිව්‍ය ලෝකවල උපදින්න ප්‍රාර්ථනා කරන ආකාරය. ඉතින් එහෙනම් ජාතිය දුකයි කියලා දකින්න තරම්වත් ඥානයක් වැඩිලා තිබුණද එතන? ජාතිය දුකයි කියලා හරි යම් තාක් දුරකට හරි පෙවුණා නම් එතන යම් කිසි ආකාරයකින් සාමාන්‍ය පුද්ගලෙක් ඉක්මවන ලද ප්‍රඥාවක් තියෙනවා. අර කල්යාණේ පෘථග්ජන කියන මට්ටමටවත් තියෙනවා. ඒ ආර ශ්‍රාවක ඒ ශ්‍රාවකයා. එහෙනම් අන්‍යා අර සාමාන්‍යයෙන් හැමෝටම පේන ජරා මරණ ශෝක පරිදෙව දුක් දුමන සුපායාස දුකයි කියලා. ඒ දුක දුකයි කියලා කියන්නේ අන්තිම වශයෙන් ඥානෙ තියෙන පුද්ගලයා. ඒ කියන්නේ ඒ පුද්ගලයාට කොහොමද මේ පේන්න තියෙන එක දුකයි කියලා කියනවා. ඉතින් ඊට වඩා දුකක් ඔහුට පේන්නේ නැහැ. ඊට වඩා ටිකක් එහාට ගියාම අර ජාතියක් දුකයි කියන තැනට ආවහම ඉපදීම දුකයි ආයි මේ සංසාරේ උපදින්න ඕනින් නැහැ කියලා කියනවා. උන් බලන්නකෝ වැඩේ හැටි. එතකොට එහෙනම් එයාට යම් කිසි ආකාරයකින් සාහජ ප්‍රඥාවෙන් හරි මේ දුක පිළිබඳ මේ සංසාරයේ දුක පිළිබඳ යම් කිසි අංශු මාත්‍ර ඥානයක් හරි වැඩුණා කියමු.
හැබැයි ඒ ඥාණයෙන් අපි මේ ජාති ජරා මරණ සම්බන්ධ දුක්ඛ දාන සෝපායස එපා කියලා කියන. වඩිකේ පා කියන විපාක ඩිකේ පා කියන. විපාක දුක්ඛ ස්කන්ධ එපා කියන. හැබැයි ආස්වාදේ ඕනද කියලා ඇහුවොත් එපාද කියලා ඇහුවොත් එපා කියලා කියන්නේ නැන්නේ. ඒ කියන්නේ ඵලේ එපා කියනවා හේතුව ඕනයි කියන. ඉතින් කොහොමද සංසාර දුකෙන් නිදහස් වෙන්නේ? එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකද? කාම ආස්වාදේ සැපයි කියන මුලාව. එහෙනම් අන්න එක දකින්න ඕන සැපයි කියන අර්ථයෙන් නෙවෙයි දුකයි කියන අර්ථයෙන් දැන් දකින්න ඕන. අන්න දුක්ඛට්ඨේන අවිජ්ජෝ ආදීනෝ හෝති. දුක්ඛට්ඨේන අවිජ්ජා ආදීනෝ හෝති. දුක්ඛාර්ථෙන් අවිජ්ජාව දකින්න ඕන. ඒ ලෝකය දකින්නේ දුක්ඛාර්ථයෙන් නෙවෙයි සැපාර්ථයෙන්. ලෝකයට අවිජ්ජාව සැපයි. මේ සංසාරය පිළිබඳ යථාර්ථය නොදන්නාකම ලෝකයට සැපයි. සැපයි කියලා කියන්නේ හැපයි කියලා හිතන් ඉන්නවා. එමෙතු ඇත්තරම සැපයි නෙමෙයි. දැන් අර විපරීත සංඥාවෙන් ගත්තාම අර කුෂ්ඨ රෝගියාට ගින්දර සැපයි. කුෂ්ඨයේ තියෙන නිසා ගින්දර සැපයි. ඇත්තටම ගින්දර සැපයි නෙමෙයි. කුෂ්ඨයේ තියෙන නිසා ගින්දර සැපයි. ඒ වගේ මේ ලෝක සත්‍යය තුළ රාගයේ පවතින නිසායි මේ පංච උපාදානස්කන්ධයේ සැපයි කියලා පේන්නේ. රාගයේ පවතින නිසායි. මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන සුපායසයන්ගෙන් ගැවසී ගත්ත. මේ අනිච්චෝ දුක්ඛෝ අනත්තු අසභෝ මේ පංච උපාදානස්කන්ධයේ සැපයි කියලා පේන්නේ මක් නිසාද? පුද්ගලයා තුළ මෙන්න මේ රාගයේ පවතින නිසා. එහෙනම් මෙන්න මේ රාගයේ පවතින අවිද්‍යාව නිසා. මේ ආස්වාදයේ ඇසුරු කිරීමට තමයි රාගය කියලා කියන්නේ. ආස්වාදයේ ඇසුරු කිරීම සතුට සැනසීම පිණිස කියලා හිතාගෙන සපත පිණිස කියලා හිතාගෙන ආස්වාදයේ ඇසුරු කිරීමේ ස්වභාවයට කියනවා රාගය. එහෙනම් මෙන්න මේ අවිද්‍යාව ලෝකය දකින්නේ සැපයි කියලා. දුක්ඛ අඥාන මේ කාමයේ ආස්වාදයේ පසුපස හඹා යෑම ලෝකයට පිණිස සැපයි කියලා. එහෙනම් අන්න ඒ අර්ථය දුරු කරලා දැන් දකින්න ඕන මේ කාමයේ ආස්වාදයේ සැපයි කියන මේ මුලාව දුකක් බව. මෙන්න මේ මුලාව අපේ හිතින් දුරු වෙන්න ඕන. නැත්තම් චිත්තසංතානයේ පවතින මේ ආස්වාදයේ කාමයේ සැපයි කියන මේ මුලාව සැපක් හැටියට බාරගෙන ඉන්නකොට මොකද වෙන්නේ? එතනින් එහාට මුලාව දුරු වෙන්නේ නැහැ. දැන් අරිහත් ඵලයෙන් මෙහා එන ආර ශ්‍රාවකයෙක් කියමු. චතුරාර්ය සත්‍ය පිළිබඳ ත්‍රිපරිවට්ට වූ ඥාන දර්ශනය පූර්ණ වෙනකන් ඒ ආර ශ්‍රාවකයා තුළ සීක පුද්ගලයා තුළ මෙන්න මේ කාම ආස්වාදයේ සැපයි කියන මුලාවනේ පවතින. ඒක තමයි අවිද්‍යාව අනුසේ කියන්නේ. එහෙනම් ඒ අවිද්‍යාව අනුසේ නැසෙන දවස තමයි අරිහත් ඵලයට පත් වෙන දවස. එහෙනම් බලන්න පිංගුදු පොඩ්ඩක් මොනින් කල්පනා කරලා යථාර්ථය දැකපු සීක පුද්ගලයාට ලේසියෙන් මේ අවිද්‍යාව නිදහස් වෙන්න බෑ. එහෙනම් යථාර්ථයේ කිසිදා නොදුතු ඒ අසරණ අනාථ ලෝක සත්‍යයා ඒ පුතග්ජන ලෝක සත්‍යයා කෙබඳු මුලාවකදී දැන් ආරි ශ්‍රාවකයා හොඳටම දන්නවා මේ ඵලයේ අමිහිරි හේතුව මිහිරි. ඒ නිසා ඒ අමිහිරි ඵලයෙන් නිදහස් වෙන්න නම් ඒ මිහිරි හේතුවක් වශයෙන් පේන්නා වූ ඒ හේතු ප්‍රත්‍යයෙන් නිදහස් වෙන්න ඕන. ඒ මිහිරි හේතු දුක වශයෙන් නොනින් දකින්න ඕන. ඒ සැප වශයෙන් පේන හේතු දුක වශයෙන් ප්‍රඥාවෙන් දකින්න ඕන කියලා දන්නවා. දැන දැන වුණා ඔච්චරේ ධර්මයේ දැනගත්තත් ඒත් අර ආස්වාදයේ තමයි හිත නැවිලා යන්නේ. ඒ කියන්නේ හේතුව නසා ගන්න බෑ. ඒකට හේතුව ඇයි? ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ අවිජ්ජා දුකක් කියලා දකින්නේ. ඒ කියන්නේ මේ කාම ආස්වාදයේ සැපයි කියලා තමන්ට මේ හැඟෙන දැනෙන ලක්ෂණය දුකයි කියලා නොනින් දකින්නේ. දැන් විඥාණයට දැනෙනකොට ඇහෙන් ප්‍රිය රූපයක් බලලා සැප විඳනයක් ලබන්න පුළුවන් කියලා ඒ වෙලාවට අන්නේ විඥාණයෙන් ඇති කරගත්ත නිගමනය දුකයි කියලා දකින්න බෑ. අන්න එක තමයි අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාව දුකයි කියලා දැක ගන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? අවිද්‍යාව සිඳින්නේ නැහැ. ඉස්සෙල්ලා අපි දැක්ක අනිත්‍ය ලක්ෂණය අවිද්‍යාව තුලින්. දැන් අපි දුක්ඛ ලක්ෂණය ගැන මේ කතා කරමින් ඉන්නේ. එහෙනම් මේ ඇස දුකයි කියලා දකින්නේ ඇස සැපයි කියලාමයි දකින්නේ.
කන දුකයි කියලා දකින්නේ නැහැ. නාසය දුකයි කියලා දකින්නේ නැහැ. දිව දුකයි කියලා දකින්නේ නැහැ. කය දුකයි කියලා දකින්නේ නැහැ. මනස දුකයි කියලා දකින්නේ නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම දුකයි කියලා දකින්නේ නැහැ. දැන් චතුරාර්ය සත්‍ය මූලික ධර්ම අවබෝධය ආවත් අන්න ඒකයි කියන්නේ ධම්මක වැඩින් නැහැ එතකොට. අන්න බලන්න. එහෙනම් දැන් මෙහෙම දකින්න ඕන. දැන් නොදකින්න කෙනාට මේ අවබෝධය වැඩින්නේ නැහැ. ලැබින්නේ නැහැ. එහෙනම් ඒ ආස්වාදයේ දුකයි කියලා දකින්න ඕන දැන්. ඒ නිසා තමයි මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස සැපයි කියන මුලාවින නිසා තමයි තව දුරටත් ඒක පිනවන්න තව කාලය ඉතුරු කරගන්න බල. ඒ නිසා නිවන කල් දාන. පාර නිර්වාණය කල් දාන. දවස දවස යහට කල් දදා ඉන්න. ඇයි ඒ? ඒ කල් දදා ඉන්නේ ඒ අවිජ්ජා නිසා. ඒ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කෙරෙහි තියෙන චන්දරාගය නිසා තමයි නිවන කල් දාන්නේ. ඒතර පැවිද කල් දාන්න පුළුවන්. නිවන කල් දාන්න පුළුවන් පරිනිර්වාණ කල් දාන්න පුළුවන්. ඒ කියන්නේ නිර්වාණ අවබෝධය ළඟා කර ගැනීම කල් දානවා පෘථග්ජනයා සම්පූර්ණයෙන්. ඒ අවිජ්ජාව නිසා. කොයි විදියෙන් හරි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා යන්තම් හරි ධර්මය අහගෙන කොයි විදියෙන් හරි ඒ කල්යාණ මිත්‍රයාගේ මහෝපකාරය නිසාම ධර්ම අවබෝධය ලැබුණා කියමුකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වුමනායි තිනවා මේ ඉක්මනින් මේ සංසාර ගමනේ නිදහස් වෙන්න ඕන කියලා. එහෙම හිතලා ලොකු වීර්යයක් ඇති වෙනවා හිතේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට සිංහනාදිකුත් කරනවා මම පැවිදි වෙනවා කියලා. ටික දවසක් යනකොට තමන්ටම මෙල්ල කරගන්න බැරුව යනවා හිත. ඇයි ඒ? මග වඩන්න නැතුව නිකන් සිංහනාද කරන. ඒව සිංහනාද නෙමෙයි අවසානේ. මයිකට යන වචනයක් තියෙනවා කියන්න කැමති නැහැ ඊට පස්සේ. මිනිස්සු ඉතුරු ඉඳව ගන්නවා පව කරගන්නවා ඊට පස්සේ. එසා සිංහනාදයක් කරන්න පුළුවන් තැනකට ඇවිල්ලා ඕන හැම දෙයක් කරන්න. බුදුරජාණන් වහන්සේගේ ආරි ශ්‍රාවක සිංහනාද කරනවා. හැබැයි සිංහනාදේ කර්ලිව ලාභෝ ඒ සිංහනාදේ අකුල ගන්නවා. ඒක සිංහනාදයක්. ඒ නිසා ඇයි එහෙම වෙන්නේ කියලා බලන්න ඕන. එහෙම වෙන්න හේතුව තමයි කොච්චර මේ ධර්මයේ මෙසේ කියලා දුන්නත් ඒ ධර්මයේ අහනවා මිසක් ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නේ නැහැ ඒකයි. අහනවා විතරයි. මෙනෙහි කරන්නේ. ඉතින් මෙනෙහි කරන්නේ නිසා මේ අපි අත්දැකීමෙන්ම දැකලා තියෙන දේවල් මේ කියන්නේ. ඉතින් එතකොට අර සිංහනාදයක් කරනවා මම මෙහෙමයි දැන් මට ධර්ම අවබෝධය තියෙනවා දැන් මට ඉක්මනින් රාග දේශ මොහ දුරු කර ගන්න ඕන. එහෙම කියලිවල පැහැදිලි වෙන්න ඕන කියලා. පස්සේ ටික දවසකට පස්සේ ආයි කියනවා දැන් බැහැ වගේ නිකන් පොඩ්ඩක් නිකන් අර අර හේතු මේ හේතු නිසා බැහැ වගේ නිකන් කියලා. ඉතින් පින්වතුනි කවුද ලැජ්ජාටපත් වෙන්නේ? තමයි මේ ලැජ්ජාටපත් වෙන්නේ. ඒ නිසා එසේ එහෙම වෙන්න හේතුව තමයි එහෙම වෙන්න හේතුව තමයි ධර්මයේ දැනගත්තට ධර්මයේ දැකගත්තට ධර්මයේ භාවිත කරන්නේ. අවිද්‍යාව කියන්නේ කාමී ආසාදයේ සැපයි කියන මූලා මානසිකත්වය කියලා දැනගත්තට දැකගත්තට ඒ පිළිබඳ දෘෂ්ටි බිඳලා ගියාට යම්කිසි ආකාරයකින් හිතේ රාගය හටගෙන රූපයක් තුළින් ආස්වාද විඳින්න ඕන ශබ්දයක් තුළින් ආස්වාද විඳින්න ඕන ගන්ධයක් තුළින් ආස්වාද විඳින්න ඕන රසයක් තුළින් ආස්වාද විඳින්න ඕන ස්පර්ශයක් තුළින් ආස්වාද විඳින්න ඕන අදහසක් තුළින් ආස්වාද විඳින්න ඕන කියලා මෙන්න මේ අවිජ්ජා නැගිලෙද්දී ඒ අවිජ්ජා ප්‍රත්‍යයෙන් රාගය නැගිලෙද්දී ඒ රාගයට විදහරින අලස වෙලා අර මඩේ රිචයතා වගේ ඒ කෙලෙස් මඩේම වැතිර ගන්නවා නැගිටින්න බලන්නේ නැහැ එහෙම මේ රාගයට ඉඩහැරලා ඒ රාගයම ඇතිරගෙන ඉන්නවා රාගේ දුරු කරන්න උපක්‍රම තියෙනවා රාගසිත මෙල්ල කරගන්න බැරි නම් යම් යම් අවස්ථාවල පසුබයින්න සිද්ධ වෙන ඒවා මඟ වැඩිමේ උපක්‍රම. ඒ කියන්නේ නෙමෙයි මේ කියන්නේ. නැගින නැගින වාරයක් ගන්න රාගේ ඉඩ හැරලා කුසීතෝ බලාගෙන ඉන්න එක. අනු බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. උපන්නෝවා කාම විතක්කෝවා ව්‍යාපාද විතක්කෝවා විහිසා විතක්කෝවා න නාදි වාසේති න පජහති. උපන්නෝවා කාම විතක්කෝවා ව්‍යාපාද විතක්කෝවා විහිසා විතක්කෝවා උපන්නවා කාම විතක්කවා ව්‍යාපාද විතක්කවා විහිස විතක්කවා නාදි වාසේ තින පජහති න නාදි වාසේ තින පජහති න ව්‍යාන්ති කරු තින විනෝදේ තින අනභවං ගමීති න අනභවං ගමීති යනාදි වාසේ යම් කිසි ආකාරයෙන් මේ කාම විතර්කයක් හටගත්තා නම් ව්‍යාපාද විතර්කයක් හටගත්තා නම් විහිස විතර්කයක් හටගත්තා නම් ඒ විතර්ක ඉවසයි පහ නොකරයිද නන ආදිවාසීට කියන්නේ ඉවසයිද
න පජාති කියන පහ නොකරයිද? න බ්‍යාන්ති කරෝති කියන්නේ විනාශ නොකරයිද? න විනෝදේති කියන්නේ දුරු නොකරයිද? නාන භාවංගමීති නැවතේ විතර්ක හට නොවන හට නොගන්නා තැනට පත් නොකරයිද? අයං උච්චති හීන වීරියෝ මහණේකට කියන්නේ හීන වීරිය. හීන වීරිය නිවනට පත් වෙන්නේ සංසාරිතය. සසර ගමන අවසන් වෙන නම් ආරද්ධ වීරිය තියෙන්න ඕන. ඒ කියන්නේ සෑම විටම යම්කිසි කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් හටගත්තාද එය ඒ මොහොතේදීම පහකර දැමීමේ දක්ෂකම ඇති වෙන්න ඕන ප්‍රඥාවෙන්. ඊළඟට මොකද කරන්න ඕන? එතනින් නවතින්න හොඳ නැහැ. අන්න එතනින් නැවතුනොත් ඉවරයි. බලන්න න අනභවං ගමී. නැවත කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හට නොගන්නා තැනට කටයුතු කරන්නත් ඕන. අන්න ඒකයි දැනගන්න ඕන. දැන් අපේ නොසලකිල්ල නිසා අපි තුවාලයක් ඇති කරගන්නවා කලබලයට දුවන්න පයින්ට ගිහිල්ලා. ඊට දැන් මොකද කරන්න ඕන? තුවාලයට බෙහෙත් දා ගන්නත් ඕන. එපමණකින් නොනැවති නැවත තුවාලයක් ඇති නොවන ආකාරයට පරිස්සමෙන් කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕන. දැන් අපි එකපාරක් තුවාලයක් ඇති වුණා බෙහෙත් දැම්මා ඊළඟ වතාවේ නොසලකිලිමත් අන්දමින් නම් කටයුතු කරන්න. අපරික්ෂාකාරී අන්දමින් නම් කටයුතු කරන්න මොකද වෙන්නේ? තව තවත් තුවාල ඇති වෙනවා. එනක ඥානවන්ත ක්‍රියාමාර්ගයක් නෙවෙයි. ඥානවන්තයෙක් නම් කරන්නේ ඒ පළවෙනි එහෙම නැත්නම් යම්කිසි ආකාරයකින් විපාකයෙන් දඬුවමක් විඳලා තුවාලේ උනේ මගේ වැරද්ද නිසායි. මං මගේ තිබිච්ච කලබලේ නිසායි. අනවස කලබලේ නිසායි. පොරුවට නිකන් උඩපයින්න ගිය නිසායි. දගලන්න ගිය නිසායි මේ තුවාලේ සිද්ධ වුනේ. ඒ නිසා මින් පස්සේ එහෙම කලබලයක් නැතුව සංවර භාවයෙන් යුක්තව කටයුතු කරන්න ඕන කියලා අන ප්‍රඥාවෙන් නිගමනයක් එනවා. ඉතින් එහෙම වෙන එක තමයි අර කිව්වේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඇති වුනහම ඒවා ඒ මොහොතේදීම මේ සුදුසු ධර්මයක් අනුගමනය කරලා සමත විදර්ශනා කියන ආකාර දෙකෙන් මෙන්න මේ විතර්ක දුරු කරගන්න ඕන. ඒ විතර්ක දුරු කරගෙන අත් දෙක බෙහෙදගෙන දැන් හරි වැඩේ කියලා නිකන් ඉන්න එක නෙවෙයි. එතනින් එහා පැත්තට කල්පනා කරනවා ඇයි මේ විතර්ක හටගත්තේ කුමක් ඇසුරු කරන්නද ගිහිල්ලා මේ විතර්ක කුමක් ඇසුරු කරන්න ගිහිල්ලාද මේ විතර්ක හටගත්තේ මොන දුර්වලකම නිසාද මේ විතර්ක හටගත්තේ අන්න එහෙම හේතු පරික්ෂා කරලා බලන්න ඕන හේතු භාංගා නිරුද්ධ ඊළඟ හේතු නිරුද්ධ කරන්න ඕන එතකොට තමයි අන්න මඟ වැඩි එහෙම නැතුව අර ඒ මොහොතේදී සිත දිහා බලාගෙන ඉන්නවා කියලා තාමත් අන්නේ කාරණාව සිහිපත් කරන්න ඕන දැන් මේ බණ අහන පින්වතුන් භාවනා කිරීම ගැන කතා කරන ඇවිල්ලා මේ සමාලාට මේ බණහන් ශ්‍රාවකය දැන් එතකොට ඒ අය මොකද්ද කරපු භාවනාව කියලා ඇහුවාම අන්න කියනවා හිත දිහා බලාගෙන හිටියා හිත දිහා බලාගෙන ඉඳලා රාගයේ දේශයේ මොහේ ඇති වෙනකොට ඒ මොහොතින්ද නැති කරගත්තා කියලා දැන් ඔබ නුවණින් මෙන්න මෙහෙම කල්පනා කරන්න මේ කියන දහම් කාරණා හොඳට නුවණින් බලන්න ජීවිතයේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්මය අහලා නැති පටිච්චසමුප්පාදය අහලා නැති පටිච්චසමුප්පාදය අවබෝධ වෙලා නැති චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැති මේ 50 ආකාර වූ උදේව ඥාන දර්ශනිය අවබෝධ වෙලා නැති පහල වෙලා නැති සුද්ධ සිංහලෙන්ම ශ්‍රී සද්ධර්මයේ අවබෝධ වෙලා නැති යම් කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් ඉන්නවා මේ ලෝකෙ ඒ පුද්ගලයා භාවනා පන්තියක් කරනවා භාවනා වැඩසටහනක් කරනවා ඔය භාවනා වැඩසටහනට එන්නේ කිසිම දවසක චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්මය අහලා නැති. පටිසමුප්පාදේ අවබෝධ වෙලා නැති. ත්‍රිලක්ෂණේ අවබෝධ වෙලා නැති. කොටින්ම සුද්ධ සිංහලෙන්ම ශ්‍රී සද්ධර්මය කියන්නේ මොකක්ද කියලා අංශු මාත්‍රයක අවබෝධයක් නැති පුද්ගලයෝ ටිකක් තමයි ඔය භාවනා පන්තියට එන්නේ. හොඳට බලන්න ඕනින් කල්පනා කරලා. දැන් ගුරුවරයා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැති පෘථග්ජනී බණහ මේ ධර්මය අහන්න මේ තමයි භාවනා කරන්න ආපු පිරිසත් ධර්මය අවබෝධ වෙලා නැති පෘථග්ජනයෝ පිරිසක් දැන් ওই පිරිස කොහොමද භාවනා කරන්නේ බලන්න මොකද කියයි කොහොමද කියන්නේ අනිවාර්යයෙන්ම දැන් ඔය ධර්මය කොහෙන් හරි අහගන්නවා පොඩ්ඩක් එහෙන් මෙහෙන් අහගෙන ඕන දැනගන්නවා රාගේ දේශේ මොහේ දුරු කර ගැනීමයි භාවනාව කියලා ඔහොම දැනගත්තා කියමුකෝ ඔච්චරයි දන්නේ රාගේ දේශයේ මෝහය දුරු කර ගැනීමෙන් සාන්තිය සැනසීම උදා වෙනවා කියලා දන්නවා. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ.
පටිසමුප්පන්නව මේ ධර්මයේ දකින්නේ නැහැ. කිසිම ආකාරකින් සද්ධර්මයේ පිළිවෙල වැටහිමක් නැහැ. එහෙනම් ওই භාවනා ගුරුවරයා අනිවාර්ය කර්මස්ථාන දෙන්නේ කොහොමද දන්නවද? එහෙනම් අර තමන්ගේ අනුගාමිකයෝ ටිකට කියනවා එහෙනම් පින්වතුනි ඔබ දැන් වාඩි වෙලා සුදුසු ඉරියව්වක ඉඳගෙන ඇස් දෙක වහගෙන හිත දිහා බලාගෙන ඉන්න. හිත දිහා බලාගෙන ඉඳලා රාගය, දේශය, මොහය ඇති වෙනකොටම ඒක එතනදිම නැති කරලා දාන්න කියලා. අනිවාර්යෙන් උන්වමයි ධර්මී කියලා දෙන්නේ භාවනාව කියලා දෙන්නේ. අපිට පුදුමේ කියන්නේ හොඳට බණ ඇහුවා කියන හොඳට ධර්මීය පිළිබඳ අවබෝධයක් තියෙන පිරිසුත් ඇවිල්ලා ওই කතාව කියන එකයි. හිත දිහා බලාගෙන ඉන්න එකයි භාවනාව කියලා. බුදුරජාණන් වහන්සේ මේක අධේශනා කළා. එතකොට වෙන වැඩක් කලක් කරන්න හම්බ වෙන්නේ නැහැ නේ. චිත්තානුපස්සනාව කියලා කියන්නේ හිත දිහා බලාගෙන ඉන්නවා කියන එකද? ඒ කියන්නේ කොහෙට හරි වෙලා වාඩි වෙලා හිත දිහා බලාගෙන ඉන්නව එහෙමද? ඒකට චිත්තානුපස්සනාව කියන්නේ. එතකොට රාගය ඇති වුණා ඔන්න මෙන්න දේශය ඇති වුණා මෙන්න මෝහය ඇති වුණා ඒ වෙලාවෙම රාගය ඇති වුණා ඔන්න රාගය පහ කරගත්තා. ඔන්න දේශය ඇති වුණා ඔන්න දේශය පහ කරගත්තා. ඔන්න මෝහය ඇති වුණා ඔන්න මෝහය පහ කරගත්තා. දැන් කෝදන හේතුඵල ධර්ම දැන් ওই පුද්ගලයාට ওই විදිහට කවර වෙනකන් භාවනා කරන්න වෙනවද? මැරෙනකන් නෙවෙයි. සංසාරේ කවදා හෝ දවසක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයෙන් හෝ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න තුරු අපි දු සුගතිය සුගතිය ඉපදුනා කියලා. එහෙනම් අනන්ත කාලයක් ওই භාවනාව විදිහට කරන්න වෙයි. කවදාවත් නිවනටපත් වෙන්නේ නැමක් නිසාදයක් කෝතන හේතු නිරෝධය. දැන් මොකද කරන්නේ? රාගයේ දේශයේ මොහේ හිතේ හටගන්න ස්වභාවය කොහොමද සියලු සතුන්ට අත්දකින්න ලැබෙන තත්ත්වයක් නේ. ඒකට මොකක් හරි ලෞකික කර්මස්ථානයක් දෙන රාගය ඇති වුණොත් මෙන්න මේක මෙනෙහි කරා. දේශය ඇති වුණොත් මෙන්න මෙහෙම මෙනෙහි කරා. මෝහය ඇති වුණොත් මෙන්න මෙහෙම මෙනෙහි කරන්න කියලා. දැන් භාග්‍යතුන් වහන්සේත් අඤ්ඤතිත්‍ය සූත්‍රය හැම දේශනාවක් කරලා තියෙනවා. හැබැයි ඒ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැති කෙනාට නෙමෙයි. මොකද සමහර අවස්ථා තියෙනවා මග වඩද්දි රාගයේ දේශයේ මෝහයේ බහුලව නැగిලෙන අවස්ථා. ඒ වෙලාවෙදි තදංග විස්කම්මන කියන ක්‍රමයටත් යටපත් කරගන්න ඕන. ඒ වගේම තමයි සමුච්ඡේද ප්‍රහාණයේ සිට පටිපස්සද්ද නිස්සාරණ ප්‍රහාණ දක්වාම ඉදිරියට යන්නත් ඕන. අතර වෙන ගමනක් නෙවෙයි මේක. එතකොට යම්කිසි ආර ශ්‍රාවකයකට තදබල ආකාරයෙන් රාගය නැగిලෙනවා නම් ඔහුට අසුබ කර්මස්ථානයේ වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුදෙනවා ආදාරණ. තදබල අන්දමින් දේශය නැగిලෙනවා නම් ඔහුට මෙත්තෝ චේතෝ විමුක්තිය වඩන්න කියලා භාගතුන් වහන්සේ අනුදෙනවා ආදාරණ. තදබල ආකාරයෙන් ඔහුට මෝහය නැగిලෙනවා නම් ඔහුට බුද්ධානුසතිය ඊළඟට මරණානුසතිය මිනේ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුදෙනව ආදාරණා. එතකොට දැන් ඔය ටික අල්ලගෙන ඕකයි භාවනාව කියලා ගත්තොත් එහෙම ඉතින් ඔය ටික නම් කරන්න ඕන නිවන් දකින්න මොකට චතුරාර්ය සත්‍ය මොකට පටිසමුපාදය මොකට ත්‍රිලක්ෂණය. එහෙනම් අපිට තියෙන්නේ මිනිසුන් එක රාශි කරලා පින්වතුනි ඇස් දෙක වහගන්න සිත දිහා බලාගන්න රාගය ඇති වුණොත් අසුභය මිනේ කරන්න දේශය ඇති වුණොත් මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන්න මේ සිත මෙනෙහි කරගන්න දේශය ඇති වුණොත් මොහය ඇති වුණොත් බුද්ධානුසතිය වඩන්න මරණානුසතිය වඩන්න එපමණකින් ඔබ අවබෝධයට පත් වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම අවබෝධයට පත් වෙයි. ඉතින් කෝ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණේ පටි සම්පාද. ඉතින් එන සුවාසු දහස ධර්මස්කන්ධේ කොච්චරද කියන්න බැරි තරම් ස්කන්ධයක් අයින් කරන්න වෙනවා. ඔය චුට්ටනම් කරන්න තියෙන්නේ. ඔකටද භාවනා කරනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පින්වෙ හිත දිහා බලාගෙන ඉඳලා ඒ මොහොතේ රාගයේ දේශයේ මොහේ ඇති වෙනවා ඒ රාගයේ දේශයේ මොහේ ඒ මොහොතින් නැති කරගන්න කියලා. එහෙම නැත්නම් උන්වහන්සේ අපිට දේශනා කළේ අවිද්‍යාව හේතු කරගෙන මේ සංකාර හට ගන්න සංකාර හේතු කරගෙන විඥාන හට ගන්න යන දවසින් චක්‍රයක් මෙහෙම ගමන් කරනවා. මේ චක්‍ර කෙලවර දුක්ඛ ස්කන්ධය සමුදේ වෙනවා. එහෙනම් මේ සමුදේ වෙන දුක්ඛ ස්කන්ධය නිරුද්ධ කිරීමට නම් මේ මූල ආරම්භයේ තියෙන හේතු නසන්න කියලා. එහෙම නේද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් ඒ අමා ධර්මයේ දැකලා ඒ අනුසාරයෙන් කටයුතු කරනවා බුද්ධ ශ්‍රාවකයාට කොයින්ද වෙහෙසක්? දැන් අර විදියට ඉන්න පුද්ගලයාට බලන්නකෝ. ඒ පුද්ගලයාට හැමදාම ඉන්න වෙනවා භාවනා පන්ති. ඇයි ගෙදර ගිහිල්ලා වැඩි කරන්න බෑ? අනිවාර්යෙන් භාවනා පන්තිට යන්න වෙනවා. සතියකට සැරයක් හරි මාසෙකට සැරයක් හරි මාස තුනකට සැරයක් හරි භාවනා පන්ති යන්න වෙනවා. ඇයි ඉතින් ගෙදර කරගන්න බෑනේ ওই වැඩි? බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ධර්මයේද? ඉතින් භික්ෂුන් වශයෙන් භික්ෂුණීන් වශයෙන් උපාසක උපාසිකා වශයෙන් ওই ධර්මයේ පෙන්වා දෙනවා යමෙක් උත්සුක වෙලා කරුණාවෙන් කියලා හිතාගෙන කරනවා තමයි. හැබැයි අවසානයේ මහ විනාශයක් කරන්නේ. මහ විනාශයක් කරන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නෙවෙයි පෙන්වා දෙන්නේ.
Iti ekani sa ane bawon wonin dakin don. Namatru dham karna kasim matuila apnisa penna dunni. Iti ekani sa me api balando ne hena menne me විතක්ක හටගත්තාම ඒ මොහොතේදී අපිට සමනය කරගන්න සිද්ධ වෙනවා දරුණු ආකාරයෙන් රාග විතක්කයන් නැගිලා આવොත් ඒක සමනය කරගන්න අසුප කර්මස්ථානේ වඩන්න ඕන සමත වශයෙන් දුරු කරගන්න ඒ වගේම තදබල ආකාරයෙන් ව්‍යාපාදයේ මතු වෙලා આવොත් ඒ වෙලාවේ මෙත්තෝ චේතු මුක්තිය වඩන්න ඕන සමත වශයෙන් තදබල ආකාරයෙන් මෝහය මතු වෙලා බයක් මතු වෙලා විචිකිච්ඡාවක් මතු වෙලා පිරඩ ආතතියක් අසහනයක් පීඩාවක් පිළීමක් ඊළඟට අහංකාරකමක් මානයක් උඩුකම මතුවලා આવොත් මරණානුසතිය බුද්ධානුසතිය ආදී අනුසති සමත වශයෙන් වඩන්න ඕන. එතකොට තදංග විස්කම්මන කියන්නේ මේ මොහොතට මේ රාගය දේශෙම සංසිඳලා හිත සුවපත් වෙනවා. ඊට පස්සේ එතනින් නැවතිලා උඩින් බල බල හිටියාම හරියන්නේ නැහැ. එයා අනාර ශ්‍රාවකයා කරනදී. අනාර ශ්‍රාවකයාට කරන්න පුළුවන් ඔච්චරයි. මොකද අනාර ශ්‍රාවකයා දැක්කේ නැහැ චතුරාර්ය සත්‍ය. අනාර ශ්‍රාවකයා දැක්කේ නැහැ මේ සියලු නාම රූප සමුදේ වෙන්නේ කොහොමද? අනාර ශ්‍රාවකයා දැක්කේ නැහැ මේ නාම රූප නිරුද්ධ වෙන්නේ කොහොමද? ඒ නිසා ඔහුට පිළිසරණක් නැහැ. ඔහුට සිද්ධ වෙනවා නිරන්තරයෙන් හිත දිහා බලාගෙන හිතේ රාගයේ දේශේ මොහොත හට ගන්නකොට తాවකාලික ඒ මොහොතේදී නිවාදමමි සෝයටපත් වෙන එච්චරයි කරන්න පුළුවන්. ඔහුට හැකියාවක් නැහැ මේ රාගයේ දේශේ මොහේ උපදින ක්‍රියාවලිය සාධාරණ අතර කර අනාර ශ්‍රාවකයා ඉදේ කරන්නේ එහෙනම් ආර ශ්‍රාවකයා මොකද කරන්නේ ඒ මොහොතේදී රාගයේ දේශේ මොහේ හටගත්තාම තද බල වශයෙන් නැගිනවනා ඒ ගින්දර නිවා ගන්න අර විදිහට සමත ක්‍රමයක් පාවිච්චි කරමු එපමණකින් නොනැවති අනභවං ගමේති නැවත මේ කාමිතර්ක ව්‍යාපාද විතර්ක විහිංසාව විතර්ක මතු නොවන ආකාරයට සිත දමණය කරගන්න සිත පිරිසුදු කරගන්න මෙන්න විදර්ශනා ක්‍රමය යටතේ මෙන්න මේ සියලු ආස්වාදයන්හි ආදීන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් දකින්න. එතකොට මොකද වෙන්නේ? අන්නර අවිජ්ජා නිරෝධයෙන් සංකාර නූපදින තත්වයට පත් වෙනවා. එතකොට ආය අමුතුවෙන් හිත දිහා බලාගෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ එතන. අන්න එතකොටයි විවේකයේ තියෙන්නේ. නැත්නම් අතන තියෙන කුදුමාකාර අවිවේකයක්. ඉතින් අද භාවනාව කියලා බොහෝ දෙනෙක් ඔන්න ඔක තමයි කරන්නේ. ඉතින් සමහරලාට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ නාමයෙන්ම බුද්ධ බුදු පියාණන් වහන්සේගේ නාමයෙන් කොච්චර ධර්මයේ පෙන්වා දුන්නත් සමහර මිනිස්සු ඉන්නවා තමන් කාලාන්තරයක් තිස්සේ පුරුදු කරගත්ත දේ පුහුණු කරගත්ත දේ අත්හැරගන්න බෑ. ඒ නිසා එදාට එයා මොකද කරන්නේ? සත්‍ය බැහැරකින් තියනවා. සත්‍ය පැත්තකින් තියනවා. තමන් මෙතෙක් පුහුණු කරගත්ත යසත්‍යයේ මේ මිත්‍යාවේ ක්‍රමයේදීම ඇත්තක් කියලා හිතාගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ සමහර මේ ලෝකේ මිනිස්යන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් තමන්ට මෙච්චර කාලයක් වැරදුනා කියලා පිළිගන්න තියෙන අකමැත්ත. දැන් අපි හිතමුකෝ අවුරුදු 10ක් තිස්සේ යම්කිසිනේ භාවනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පෙන්වා දෙන ඔය භාවනා කරන විදිය වැරදි. ඕක නෙමේ භාවනාව කියන්නේ මෙන්න මේකයි භාවනාව කියන්නේ. භාවනා කරන්නේ මෙහෙමයි කියලා. විචාර බුද්ධියෙන් ඊට කන් දීලා විමර්ශනය කරන වෙනුවට ඒ පුද්ගලයා මොකද වෙලා කල්පනා කරන්නේ. මම අවුරුදු 10ක් තිස්සේ භාවනා කරා. මට එනවාද භාවනාව ගැන ගන්න? මම අවුරුදු 10ක් තිස්සේ භාවනා කළා මට හොඳ පළපුරුද්දක් තියෙනවා භාවනාව ගැන. ඒ වගේම ඊට පස්සේ ආයෙන ওই තර්කයක්. ඒ කියන්නේ මම අවුරුදු 10ක් තිස්සේ වැඩි වැඩක්ද කරලා තියෙන්නේ? මෝඩ කමට බින්වත්නි බෙහෙත් නැහැ. අවුරුදු 10ක් තිස්සේ නෙමෙයි. අනවරාග සංසාරික ඉඳලා වැඩි දී තමයි කරගෙන ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු 10 15ක් නෙමෙයි සමහර මිනිස්සු ඉන්නවා එතකොට අපි මෙච්චර කාලයක් වැඩියද්ද කරලා තියෙන කියලා අහන මෙච්චර කාලයක් හරි දෙයක් කරා නම් දැන් සංසාර දුකෙන් නිදහසලා ඉන්න බෑ මෙච්චර කාලයක් හරි දෙයක් කළා නම් රාග දේශ මොහ දුර වෙලා තියෙන්න බෑ තර්කවාද කරන්න අවශ්‍ය නැහැ ඒක බැලුවා නම් ඇති දැන් මෙච්චර කාලේ දැන් අපි කියනවා යම් කිසි රෝගයක් තියෙන මිනිස්සෙක් ඉතින් මේ මනුස්සයලෙන් අවුරුදු 10ක් තිස්සේ බෙහෙත් බොන. ඉතින් රෝගේ හොඳ වෙලා නැහැ. ඉතින් අවුරුදු 10ක් තිස්සේ යම්කිසි වෛද්‍යවරයෙක් ගාවට ගිහලා බෙහෙත් බොනවා වෛද්‍යවරයාත් එක්කත් හිතවත්. ඉතින් ඒක නිසා බෙහෙත් බොන එක ඔහුට විනෝදාංශයක්. අවුරුදු 10ක් තිස්සේ බෙහෙත් බොනවා. මේ විදිහට අවුරුදු 10ක් තිස්සේ බෙහෙත් බොන මේ පුද්ගලයාගේ රෝගේ සුව වෙන්නේ නැහැ. අවසානයේ යම්කිසි කාරුණික පුරුෂයෙක් මේ පුද්ගලයා මේ රෝගියා මුණ ගැහිලා කියනවා ඕක නෙමෙයි බෙහෙත
මෙන්න බෙහෙත මෙන්න මේ බෙහෙත බොන්න කියලා. එතකොට අර රෝගී අහනවා ඕකද බෙහෙත? එතකොට මම මෙච්චර කාලයක් බිව් බෙහෙත් නෙවෙයිද? අවුරුදු 10ක් තිස්සේ බෙහෙත් බිව්වනි. එතන මම වැරදි බෙහෙත් අද්ද බීලා තිබුණි. වැරදි බෙහෙත් අද්ද මට දීලා තිබුණි කියලා. ඥානවන්තයින් නම් ওই ප්‍රශ්නේ අහන්නේ නැහැ නේ මොකද? හරි බෙහෙත බිව්වා නම් අවුරුදු 10ක් තිස්සේ. එච්චර කාලයක් ලෙඩේ තියෙන විදිහ නැහැ හොඳ වෙන්නේ. එන රෝගේ තාම තියෙනවා කියලා කියන්නේ. ඔව් හරි බෙහෙතක් නෙමෙයි බීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ නිවන් මඟ හොයන සමහර පින්වතුන් වෙන්න පුළුවන්. සසර ගමනින් නික්මෙන්න ඉක්මනින්ම මේ රාග දේශ මොහ දුරු කරගන්න ඒ උතුම් වූ සමත විදර්ශනා භාවනා සොයන පින්වතුන් වෙන්න පුළුවන්. මේ හැමෝම සංසාරේ මේ සත්‍ය හොයාගෙන ආපු අය. ඉතින් යම් කිසි ආකාරකින් යම් තැනකට ගිහිල්ලා යම් ගුරුවරයෙක් කියලා කෙනෙක් හඳුනන කෙනෙක් ගාවට ගිහිල්ලා ඔය විදිහට සසර දුකින් නිදහසීමේ මාර්ගය යවුවාම ඒ පුද්ගලයා අර තමන්ගේ අඥානකමින් තේරුම් ගත්තා වූ අධර්මීය ලෝකයට කියනවා මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි කියලා. ඊට පස්සේ ඒක අනුගමනය කළ දෘෂ්ටිගත වෙනවා. මොකද ඒ අඥානකම තුළ අර ධම්මොද්දච්ච විග්‍රහිත හිත කියන එක ඇති වෙනවා. ධම්මොද්දච්ච කියලක උඩඟු අදහස් ඇති කරන වීර්ය සිඳලන සිත. ඕක ඇති වෙනවා ඔය නොදන්න වැඩ කරන්න ගියාම. ඒක ඇති වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අවවාද කරා තායි පිළිගන්නේ. බුදුරජාන් වහන්සේ අවවාද කළත් ආයි පිළිගන්නේ නැහැ. දේවදත්ත ගා වැඩි හරියක් මෙහිදී එහෙමයි. දේවදත්තටත් තිබුණා අනාරේ දැහැන්. චතුත්ථ ධානය දෙනකන් සමය දීලා ආකාශිනුත් ගිහින් තියෙනවා. දේවදත්ත ගා හිටපු බොහෝ පිරිසක් මේ ධම්මොද්දච්ච විග්‍රහිත හිත සහිත පිරිසක්. ඒ කියන්නේ ඒ මාර්ගයේ වරදවාගෙන නමුත් තමන් උත්තරී මනුස්ස ධර්ම සහිතයි කියලා මුලාවටපත් වෙලා ඇත්තට මුලාවටපත් වෙලා හිතල කරපු දෙයක්ුත් නෙමෙයි. මුලාවටපත් වෙලා වාසය කරපු පිරිසක්. ඉතින් මොනතරම් විනාශයක් දවසක් නිරේට ගියේ. හරි භයානකයි. ඒ නිසා මේ සුළු ධර්මයක් දැනගෙන පොඩ්ඩක් එහෙම මෙහෙන් අතපත ගාලා දැනගෙන මම ඔක්කොම ටික දන්නවා දැන් මට භාවනා කරන්නත් පුළුවන් මට ධානයත් වෙනවා දැන් මට නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න පුළුවන් කියලා ඒ තරම් අති ධාවනකාරී තැනකට යනවා නම් කියන්නේ අති භයානකයි. ඉතින් ගිහියෝ ඉන්නවා නිරෝධ සමාපත්තිය සම්මාදින්න නිරෝධ සමාපත්තිය සම්මාදින්න පුළුවන්. ඒ වුණාට තාම ගිහි ජීවිතය අත්හැරගන්න නම් බැහැ. නිරෝධ සමාපත්තියට සම්මාදින්න පුළුවන්. ඒකට කාමයේ අත්හැරගන්න බැහැ. එහෙම පුදුම නිරෝධ සමාපත්තියක් ඒක. ඒක නිසා මේ ඉස්සෙල්ලම දකින්න ඕන තමන් ඉන්නේ කොතනද කියලා. ඒ නිසා මේ ධර්මයේ නැවත නැවතත් පෙන්වා දෙන්නේ මේ ධර්මය මනවින් තේරුම් ගන්න. එතකොට දැන් මේ ආස්වාදයේ සැපයි සැපයි කියලා හැඟෙනකොට අපි ඒක ඉවසගෙන ඉන්නවනම් දැන් සංඥා මරන්න ඕනේ ළඟට. මේ කාමයේ ආස්වාදයේ සැපයි කියන හැඟීම ඇති වෙන. දැන් දෘෂ්ටිය දුර වෙනවනේ සෝවාන් ඵලෙ. නමුත් සංඥා භවතිනවා අනාගාමී ඵලයේ දක්වා. මේ කාමයේ ආස්වාදයේ සැපයි කියන හැඟීම. ඒ හැඟීම ඇති වුනහම මේ හැඟීම නසා ගන්න අපි දක්ෂ වෙන්නේ නැත්තම් මේ සංඥාව නසන්න තමයි අන්නර දස සංඥා තියෙන්නේ. කාමයේ ආස්වාදයේ සැපයි කාමයේ ආස්වාදයේ සුබයි කියන මේ සංඥා විපරීතය. අන්න ඒක දුරු කරගන්න තමයි අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනාත්ම සංඥා ආදීනව සංඥා අසුභ සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා ඊළඟට සබ්බ සංකාරී සබ්බ ලෝක අනිරත සංඥා සබ්බ සංකාරී සුවනිච්ච සංඥා ආනාපාන සති සංඥා ආදී වශයෙන් මේ සෑම සීලු ආකාරයකින්ම නොයෙකුත් සංඥා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. විදර්ශනා ඥානෙ වැඩිද සංඥා. එතකොට අන්නේ සංඥා වඩන්න හිතන්නේවත් නැහැ. දැන් ධර්මයේ මෙහෙම අහගෙන ඉන්නව පැය ගාණක්. අහගෙන ඉඳලා දැන් මම ධර්මයේ දැනගත්තා කියලා හිතාගන්න. හිතාගෙන ඔහේ ඉන්නවා. ඉන්නකොට අර ආස්වාදයේ පිළිබඳ හැඟීම් මතුවෙලෙනව නැවත. ඇහැ පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, කය පිනවීම, මනස පිනවීම පිළිබඳ හැඟීම්. ඒ හැඟීම් මතුණාම මොකද කරන්නේ? නිහඬව ඉවසනවා ඒක. ඉතින් එතකොට මග වැඩෙන්නේ නැහැ. එහෙනම් අවිජ්ජා දුක්ඛ අර්ථයෙන් දකින්න ඕන. දුක්ඛට්ඨේන අවිජ්ජෝ දුක්ඛට්ඨේන අවිජ්ජා ආදීනෝ හෝති. එහෙනම් අන්න අවිජ්ජාව අනිත්‍ය වශයෙන් දකින්න ඕන. හේතුඵල ධර්මයක් වශයෙන් හේතුඵල ධර්මයක් වශයෙන් ඒ අනිත්‍ය අවිජ්ජාව දකිනකොටම පේන්න ගන්නවා. එහෙනම් ඒ අවිජ්ජාවේ දුක්ඛ ලක්ෂණයත් ඒ වගේම දකින්න ඕන අවිජ්ජාව අනත්ත වශයෙන්.
එම අවිද්‍යාව කියලා කියන්නේ සත්‍ය පුද්ගලික ආත්මයක් නෙවෙයි. අවිද්‍යාව කියලා කියන්නේ හේතුඵල ධර්මයක්. අවිද්‍යාව කියලා කියන්නේ යම්කිසි ආකාරයකින් හේතු නිසා පවතින සංකත ධර්මයක්. එතකොට ඒ හේතුන් නිසා සකස් වන සංකත ධර්මයකට සත්වත්වයක්, පුද්ගලත්වයක්, ආත්මත්වයක් පනවන්න බෑ. මක්නිසාද යත් ඒ හුදෙක්ම හේතුඵල ධර්මයක් නිසා, අනිත්‍ය ධර්මයක් නිසා. එහෙනම් ඒ අනිත්‍ය ධර්මය තුළ කොහෙත්ම ආකාරයකින් ආත්මීය සාරයක් පවතින්න බෑ. දැන් අපි අනිත්‍ය ලක්ෂණය තුළදී දකින්නේ ඒකමයි. දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරානේ මේ ලෝකයේ මේ විශ්වයේ යම්තාක් රූප අතීතයේ හටගත්තාද වර්තමානයේ හටගන්නේද අනාගතයේ හට පහළවන්නේද මේ සියලුම තුන් කාලයේ පහළවන සියලු රූප ඒ වගේම වේදනා සංඥා සංකාර විඤ්ඤාණ සියල්ල අනිච්චයි ඒ කිව්වේ ඒකාන්ත වශයෙන්ම අවිජ්ජාවේ සහ තණ්හාවේ ඵලයක් එහෙනම් අවිජ්ජාවෙන් තණ්හාවෙන් තමයි මේ සකල විද ලෝක ධාතුයම සියලු ධර්ම සකස් වෙලා තියෙන්නේ සියලු සංකත එහෙනම් මේ සියලු සංකත සකස් කරන මූල හේතුව අවිජ්ජාව සත්‍ය පුද්ගලික ආත්මයක් වෙන්න බෑ ඒ උදෙක්ම ධර්මයක් පමණයි සමුදේ ධර්මය සමුදේ ධර්මයන්ගේ මූල ආරම්භක හේතු. එහෙනම් ඒ අවිජ්ජාව තුළ සත්‍ය පුද්ගලික ආත්මයක් නැහැ. අවිජ්ජාව කියන ධර්මයක්. එහෙනම් ඒ විදිහටම බලා ගන්න ඕනේ ඉස්සරහට අවිජ්ජාව සංකාර විඥාන නාම රූප. එහෙනම් අවිජ්ජාව කියන්නේ ධර්මයක් නම් අවිජ්ජා ප්‍රත්‍යයෙන් සමුදේ වල සංකාර කියන්නේ ධර්ම. එහෙනම් අවිජ්ජාව සත්‍ය පුද්ගලික ආත්මයක් වශයෙන් ගත නොහැකි. එහෙනම් අවිද්‍යාව කියන්නේ ධර්මයක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින සංකාරත් ධර්මයක් සංකාර ප්‍රත්‍යයෙන් උපදින විඥානත් ධර්මයක් විඥාන ප්‍රත්‍යයෙන් උපදින නාම රූපත් ධර්මයක් නාම රූප ප්‍රත්‍යයෙන් උපදින සලආයතනත් ධර්මයක් සලආයතන ප්‍රත්‍යයෙන් උපදිනා ස්පර්ශයත් ධර්මයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදිනා වේදනාවත් ධර්මයක් වේදනා ප්‍රත්‍යයෙන් උපදිනා වූ තණ්හාවත් ධර්මයක් තණ්හා ප්‍රත්‍යයෙන් උපදින උපාදානත් ධර්මයක් උපාදාන ප්‍රත්‍යයෙන් උපදින භවයත් ධර්මයක් භව ප්‍රත්‍යයෙන් උපදින ජාති ධර්මයක් ජාති ප්‍රත්‍යයෙන් උපදින ජරා ධර්මයක් මරණ ධර්මයක් ශෝක පරිදේ දුක්ඛ දමන සුපාය සියල්ල ධර්ම මේ සියල්ල සමුදය ධර්ම එහෙනම් අන්න බලන්න නුවණින් එහෙනම් අවිද්‍යාවේ සිට දුක්ඛ ස්කන්ධය දක්වාම අපි බලාගෙන බලාගෙන ගියා එකින් එකට අපිට ලැබුණේ සත්‍ය පුද්ගලික ආත්මය අවිද්‍යාව තුළ සත්‍ය පුද්ගලික ආත්මය පේන්නේ නැත්නම් සංකාර තුල අවිද්‍ය සත්‍ය පුද්ගලික ආත්මයක් පේන්නේ නැහැ මේ විදිහට දුක්ඛ ස්කන්ධය දක්වාම එකින්කට බලාගෙන ගියත් සත්‍ය පුද්ගලික ආත්මයක් පේන්නේ නැහැ ඒ කිව්වේ නම් සබ්බේ ධම්මා මේ සියලු ධර්ම අනත්තයි අනත්තං අසාර කට්ටි නන්ත අසාරයි කියලා කිව්වේ ආත්මීය සාරෙන් ශූන්‍යයි ඒ කිව්වේ මේ කිසිම ධර්මයක් මම කියලා මගේ කියලා ආත්මීය සාරෙන් ගන්න බෑ හේතු පවතින තුරු විද්‍යමාන වන ධර්ම හේතු නිරුද්ධ වූ කල්ලි විද්‍යමාන නොවන ධර්ම ඉතින් එහෙනම් හේතු තියෙනකම් විද්‍යමාන වෙන ධර්ම මම්මගේ කියලා ගන්නවා නම් ඒ කාන්තේ මෙතන තියෙන අවිද්‍යාව හොඳට බලන්න ඕනේ හේතු ඇති කල්ලි විද්‍යමාන වන සමුදය ධර්ම යමෙක් මම මගේ කියලා ගන්නවා නම් අවිද්‍යාව කියලා කිව්වේ ඒකටම තමයි එහෙනම් මේ හේතුඵල වශයෙන් සකස් වන මේ ධර්ම නැත්තගේ අනිච්ච ධර්ම මම මගේ නොවේ කියලා දකින්න පුළුවන් නම් අන්න එතනයි තියෙන්නේ විඥා නේතමම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතා යථා භූතං ඥාන ඒව මේතා යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බ යන දවසේ යදනිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතමම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතා යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බ එතකොට මොකද වෙන්නේ ඒ ශ්‍රාවකයා ක්‍රමානුකූලව නිබ්බිදාවට පත් වෙනවා රූපස්මින් පී නිබ්බිදන්ති යන දවසේ නිබ්බිදන්ති රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංකාරය ගැන විඥානය ගැන පංච උපාදානස්කන්ධය ගැනම නිබ්බිදාවට නොහොත් අවබෝධයෙන් කලකිරීමට පත් වෙනවා එහෙනම් අවබෝධයෙන් කලකිරීමනවා කියන්නේ ඒ බුද්ධ ශ්‍රාවකයා ප්‍රඥාවෙන් දකින්න ප්‍රඥාව දකින්නේ ඇත්තට බුද්ධ ශ්‍රාවකයා කියලා කොට ඉතින් ප්‍රඥාව තමයි ප්‍රඥාවෙන් දකින්න ඒ සිත් මොකද්ද මේ සියලු රූප වේදනා සංඤා සංකාර විඥාන
mama yanuwen mage yanuwen gatha nohaki bawa evita mokadda wenne e prajñāwen e rūpa vedanā saññā saṅkhāra viññāṇa kerehi æti ælma duru kara eka kiyana nibbidā kala kirimata patthunā kiyala kiyana etakota mokada wenne nibbidāṭa patthunaha e kiyanne avabodhayen e kala kirima tuḷa taṇhā vishaya wenakota mokada wenne nibbiddaṁ virajjati virajani ehema naththam මේ අසුරු කිරීම ඇලුම් කිරීමෙන් ලෝකේ අසුරු කිරීමේ ක්‍රියාවලිය විරාගයටපත් වෙනවා අසුරු කිරීමෙන් වෙන්නේ ආස්වාදයේ පිණිස මේ ලෝකේ අසුරු කිරීමේ ක්‍රියාවලිය අවසන් වෙලා නිබ්බෙන්දං විරජ්‍යති විරාග අවිමුච්ඡති ඒ විරජණයටපත් වෙනකොට එහෙම නැත්නම් විරාගයටපත් වෙනකොට අනු මොකද්ද වෙන්නේ විමුක්තියටපත් වෙන නිදහස උරුමේ අන්න සංසාර පුරාම හිව නිදහස දැනුත් බව වෙනවා නිදහස Muna karumi adami mata nidaha sakket te mana itu minisu nidaha soyani etta mana kumak minisada woho manusia nidaha soyani aso adi minisada ema tua wiweke minisani wi woho manusia mata nidaha sakne aki laki ani tamanda kema tia karing esakana nasi diyo sari ema sapi na wanda ondan ne ema ino nidaha saki yala Vimukti pilivada jnani yaitu unnyati nisa nidahasa hakiyata ajnana rutajnana loka janiya therum aran inne nonidahasamai nidahasa kiyala hoyannema nonidahasa vivekaya kiyala hoyannema avivekaya satuta kiyala hoyannema dukha sanasima kiyala hoyannema vennasima arakshawa kiyala hoyannema anarakshita bhava සපත කියලා හොයන්නේ විපත. අනේ බලන්න විපරීත ඥාන කිව්වේ ඒකයි. ඇත්ත දකින්න බැරි කම. එහෙනම් විමුක්තිය කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම කුමක්ද? මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ චන්ද රාගේ දුරු වීම. අන්න එදාටයි හිතටයි නිදහස දැනින්නේ. ඒ හිතයි විමුක්තිය අත්විඳින්නේ. ඒ නිදහස උපරිම වශයෙන් අත්විඳින උතුමන් වහන්සේට අපි අරිහතුන් වහන්සේ කියන්නේ. එහෙනම් අරිහතුන් වහන්සේ තමයි මෙන්න මේ නිදහස උපරිමෙන් අත්දකින උතුමන් වහන්සේ. අන්න අකුප්පා චේතෝ විමුක්ති කියලා කිව්වා ඒ ඵලයට. චේතෝ විමුක්ති අකුප්පා චේතෝ විමුක්ති. එහෙම නැත්නම් කම්පණි වෙන්නේ නැති, සෙලවෙන්නේ නැති, චලනේ වෙන්නේ නැති චිත්ත විමුක්තිය නිදහස. දැන් අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය ලෝක ජනයා පෘථග්ජන ලෝකයා වගේම යම් කිසි ආකාරයකින් කල්ලානි පෘථග්ජන ආදී විවිධාකාර මිනිස්සු වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ අය ජීවිතයේ යම් කිසි ආකාරයකින් නිදහසක් උරුම කරගන්නවා අපි හිතමුකෝ මොනවා හරි වැඩකින් නිදහස් වෙන. උදාහරණයක් ගමුකෝ. ඔන්න දැන් මහා කරදරයක් තිබුණා අපිට විභාගයක්. විභාගයක් වම ඉස්කෝල විභාගය තරම් නෙවෙයි. තව තව විවිධාකාර තනතුරු තානාන්තර වලටත් විභාග තියෙනවා. ඔහොම විභාගයකට මාස ගාණක් තිස්සේ පාඩම් කරලා දහදුක් ඉඳලා රැයක් දවාලක් නැතුව අනන්ත ප්‍රමාණ දුකක් ඉඳලා යම්කිසි කෙනෙක් ඒ විභාගය ලියලා ඉවර කරනවා. එයා කියනවා විභාගය ලියලා දැන් තමයි වුණ නිදහසක් ලැබුණේ. හිතට මහා සැනසීමක් උදා වුණේ කියලා. ඔය නිදහස කවද වෙනකම්? දැන් ඔය නිදහස තමම්ම අත්දකින්න ඕන බලන්න නුවණේ තරම. දැන් මේ පුද්ගලයාම දකිනවා අර විභාගය අවසන් වුණාම ඒ විභාගය පිළිබඳ තියෙන කැමැත්ත උමනාව චන්ද්‍රාගය දුරු වුණාම දැන් විභාගය ලියලා වුණාම විභාගය ගැන චන්ද්‍රාගයක් නැහැ ඒ විභාගය ගැන චන්ද්‍රාගය තියෙන කන්ට බෑර දුක්ඛින්ද ඒ විභාගය පිළිබඳ චන්ද්‍රාගය දුරු වුණාට පස්සේ ඒ පුද්ගලයාට දුකක් නැහැ එතන ඒ නිසා කියනවා මහා නිදහසක් උදුම සැනසීමක් දැනෙන්නේ මහා නිදහසක් කියලා දැන් ඔය වගේ ඕනම අවස්ථාවක් ඔබට ජීවිතය අර්ථකථනය කරගන්න පුළුවන් ඔබේ ජීවිතයේ ඇති මෙහෙබඳු අවස්ථා. නමුත් බලන්න ඔහු දකිනවා ඒ විභාගය නිමා වීම. එහෙනම් නැත්තම් විභාගය කියන්නේ ප්‍රපංච හිත නිදහස් වීම. නිදහස හැටියට. ඒ ප්‍රපංචයෙන් මිදීම නිදහස හැටියට. ඒ විභාගය අවසන් වීම නිදහස හැටියට. එතකොට ඔහු දකිනවා නිදහස කියලා කියන්නේ ඒ විභාගයෙන් වෙන්ව වාසය කිරීමයි කියන්නේ. කියන්නේ බදු විභාගයකින් තොර වෙන ලැබෙනවා නම් ඒක තමයි නිදහස. කියලා ඔහුම අර්ථකථනය කරලා ටික කාලයකට පස්සේ මොකද වෙන්නේ බලන්න. ආය විභාගයක් ලෑස්ති කරගන්න.
ඇයි මේ රූපය ගැන මේ වේදනාව ගැන මේ සංඥාව ගැන මේ සංකාරය ගැන මේ විඥානය ගැන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන යථාර්ථය දැක්කේ නැති නිසා ඔහු රූපෙන් ආස්වාදයක් විඳිනවා ඔහු වේදනාවෙන් ආස්වාදයක් විඳිනවා ඔහු සංඥාවෙන් ආස්වාදයක් විඳිනවා ඔහු සංකාරයෙන් ආස්වාදයක් විඳිනවා ඔහු විඥාණයෙන් ආස්වාදයක් විඳිනවා ඒ නිසා ඔහු තමා විසින්ම නිදහස හිමි කරගන්න අන්න එකට අවිජ්ජා කි අන බලන්න අවිජ්ජා නිසායි දුක සමුදේ වෙන්නේ අවිජ්ජාවෙන් දුක උදා කරලා දෙනවා තණ්හාවෙන් දුක පවත්වාගෙන යන එහෙනම් අර දුක්ඛාර සත්‍යයේදී යයන් තණ්හා පෝනෝ භවික නන්දිරාග සාගත තත්‍රාබිනන්දනි සේයදීතං 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 කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන දවසින් දක්වලා ඒ තමයි දුක්ඛාර සමුදය දුක්ඛ සමුදය ආර සත්‍ය කියලා විග්‍රහ කරාම එහෙනම් දුක සමුදේ වෙන්නේ තණ්හාවෙන් තණ්හාවෙන් කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. කොහොම තර්ක කරනවා ඉතින්? අර දෝතික නොබලා. මොකද මම මේ කල් තියා මේව කියන්නේ ඔය වගේ මොකට තර්කෙන්න පුළුවන් නිසා. එතකොට බලන්න ඕන තණ්හාව කොමක වලයක්ද කියලා. තණ්හා වේදනාවේ ඵලයක්. වේදනාව කොමක වලයක්ද? වේදනාව ස්පර්ශයේ ඵලයක්. කොහොම කෙලවලට ගියාම දුක සමුදේ වෙලා තියෙන තණ්හාව නිසා අවිද්‍යාව නිසාද කියලා බලාගතයි. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන යථාර්ථය නෝනින් දකින්න අවිද්‍යාව යනු මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නොමැතික ඒ නිසා තණ්හා පවතී එහෙනම් දුක සමුදය වෙන්නේ තණ්හා වෙන්නේ අවිද්‍යාවෙන් ඒක තමයි කියේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති විද්‍යා අයං උච්චති සම්මා දිට්ඨි කියලා ඒ කියන්නේ සම්මා දිට්ඨියට පත් වෙනකම් ඒ විද්‍යාව පහළ නොවන තාක්කල් තෘෂ්ණාව ෂේ වෙන්නේ නැහැ ඒ නිසා මැදින් බණ කියන්නේ ගියාට හරියන්නේ නැහැ අවිද්‍යාව කුමක්ද කියලා අර්ථකථනය වෙන්නේ නැතුව අවිද්‍යාව කුමක්ද කියලා පෙන්වා දෙන්නේ නැතුව චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්මයේ දේශනා කරන්නේ නැතුව මිනිස්සුන්ට කිව්වට වැඩක් නැහැ තණ්හාවෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා මිනිස්සුන්ට කිව්වට වැඩක් නැහැ හොඳ මිනිස් වශයෙන් ජීවත් වෙන්නේ නැහැ කියලා මිනිස්සුන්ට කිව්වට වැඩක් නැහැ පුතේ දුවේ රත්තරන් අම්මේ රත්තරන් උපාසක අම්මේ රත්තරන් උපාසක තාත්තේ හොඳින් ජීවත් වෙන්න යහතින් ජීවත් වෙන්න කිව්වට වැඩක් නැහැ රත්තරන් අම්මේ තාත්තේ පව් කරන්න එපා කියලා ඇඬුවට වැඩක් නැහැ. පුරුෂත්වයෙන් නැසගෙන. එහෙම ඇඬුවට වැඩක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. අවබෝකාතු. හේතුන් පරිදි සම්භූතං. ඔය සියල්ල සිද්ධ වෙන්නේ හේතුවක් නිසා. අවිද්‍යාව දුරු කරගත්තේ නැති මිනිහෙක්ට. අවිද්‍යාව කුමක්ද කියලා දන්නේ නැති මිනිහෙක්ට රාගය දුරු කරගන්න කවර වැඩක් තියෙනවද? අවිද්‍යාව කුමක්ද කියලා දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය පිළිබඳ අංශු මාත්‍රයක අවබෝධයක් නැති කෙනාට අපි කියනවා රාගය දුරු කරගන්න, දේශය දුරු කරගන්න, මෝහය දුරු කරගන්න. ඒ මනුස්සයා කොහොම කරගන්නේ? එතකොට තමයි අර මුලාවටපත් වෙලා අර తాවකාලික සාහනයක් හොයාගෙන කොහෙට හරි ගිහිල්ලා මොනවා හරි කී කී ඉඳලා අර ඒ මොහොතේදී කුංචි සුවයක් ඉඳලා දැන් මට හරි ගියා කියලා ආඩම්බරයටත් අහංකාරයටත්පත් වෙලා මම දැන් භාවනාවේ මහා පරප්‍රාප්ත කෙනෙක් කියලා මුලාවටපත් වෙලා ඊට පස්සේ භාවනා කරද්දී නිින්ද ගිහිල්ලා අදගෙන වැටුනොත් එහෙම නිරෝධ සමාපත්තිය සමාදුණා කියලා වැඩියට තේරුම් අර ඔන්න ඔය වගේ මෝඩ තත්ත්වයන්ටපත් වෙලා කී දෙනෙක් ඉන්නවා කියලා දුක හිතන්න කී දෙනෙක් කොහොම ඉන්නවද ඉතින් ඒක නිසා මේ යථා ධර්මයේ නුවණින් දකින්න ඕනේ එහෙනම් මෙන්න මේ අවිජ්ජා විසිර දුක්ඛ ස්කන්ධය දක්වාම මේ පවතින සියලු ධර්ම ආත්මීය සාරෙන් ශූන්‍ය අනත්ත ධර්ම කියලා අපි නෝනින් දකින්න ඕනේ. එහෙනම් අන්න අවිද්‍යාව අවිද්‍යාවේ ආදීනෝ දකින්න ඕන අනත්ත ලක්ෂණයේ ඔස්සේ. එහෙනම් අර විදිහට අනිත්‍ය ලක්ෂණයේ ඔස්සේ දුක්ඛ ලක්ෂණයේ ඔස්සේ අනත්ත ලක්ෂණයේ ඔස්සේ ඔන්න අවිද්‍යාවේ ආදීනෝ අපි දකින්න. අනිච්ඡට්ඨේන අවිද්‍යා ආදීනව හෝති දුක්ඛට්ඨේන අවිද්‍යා ආදීනව හෝති අනත්තර්ථේන අවිද්‍යා ආදීනව හෝති අනත්තර්ථයෙන් දකින්නකොට ඔබට පේන්න ඇති දැන් එහෙමනම් මේ මම මගේ කියලා ගන්න කිසිම ධර්මයක් මෙහි නැහැ සියල්ල හේතුඵල වශයෙන් සකස් වෙන ධර්මතාවලියක් ඒ නිසා එහි පවතින ආත්මීය සාරින් ශූන්‍ය මායාකාරී ධර්ම සමුදායක් පමණයි කියලා අනනත් ලක්ෂණින් දැක්ක
එහෙනම් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් එහෙනම් මේ සත්‍ය පුද්ගලයෙක් මා ආත්මයක් වශයෙන් මේ පෙනී හිටින්නේ කුමක්ද? ඔව්. සත්‍ය පුද්ගලයෙක් ආත්මයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේ අවිජ්ජාවේ සිට ජාති ජරා මරණ ශෝක පරිදෙව දුක් දමන සුඛාස දක්වාම පවතින පටිසමුප්පාද ක්‍රියාවලියම තමයි. අවිජ්ජා ප්‍රත්‍යයෙන් සංකාර උපදින සංකාර ප්‍රත්‍යයෙන් විඥාන උපදින විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප උපදිනවා. මේ ක්‍රියාවලිය වේගෙන් සිද්ධ වෙනකොට අපිට මේ අසාර පංච උපාදානස්කන්ධය තුලේ සත්‍යයක් විද්‍යමාන වෙනවා. හැබැයි සත්‍යයක් නෙවෙයි, තත්ත්වෝ සත්‍යයක් නෙවෙයි, ඒකාකාර සත්‍යයක් නෙවෙයි, අවිපරිණාමීය සත්‍යයක් නෙවෙයි, ආත්මීය සත්‍යයක් ආත්මීය සත්‍යයක් නෙවෙයි. මායාකාර සත්‍යයක් මායාවක් බොරුවක් මිත්‍යාවක් අවිපරිණාමීය විපරිණාමීය සත්‍යයක් ආත්මී සාරෙන් ශූන්‍ය සත්‍යේ. එහෙනම් අන්නේ ධර්මය අපි දකිනවා මේ අනත්ත ලක්ෂණය ඔස්සේ. එතකොට අපිට පේනවා මෙන්න මේ අවිජ්ජා ආදීන මේ කාම ආස්වාදයේ සැපයි කියන මුලාවේ තරම. දැන් මොන ඕකක් තේරුම් ගන්න ඕන. දැන් එහෙනම් පින්වතුනි දැන් පැහැදිලිව බලන්න ඔබ ඔබට නුවණින් පේනවා ඇති මෙතන දැන් සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් විසින් කරන කියන වැඩක් නෑ මේක ඇතුළු. එහෙනම් යමෙක් කිව්වොත් එහෙම මේ දැන් ඉතින් සමහර දහම් කාරණා මට විග්‍රහ කරන්න බැහැ ඇත්තටම පරිකමකට නෙවෙයි සමහර විග්‍රහ කරන්න ගියාම වර්ගවාදී අදහස් ඇති පුද්ගලියෝ ගෝත්‍රවාදී අදහස් ඇති පුද්ගලියෝ නසා ගන්න මරා ගන්න ඉනෝ මිසක් ඇත්ත පෙන්ලා දෙන්න බෑ. ඊට පස්සේ ගියයි අර හාමුදුරන්ට පහර ගැහුවා මේ හාමුදුරන්ට පහර ගැහුවා බුදුරජාණන් වහන්සේට පහර වදින බව මේ හිස් පුද්ගලයන්ට පේන්නේ නෑ. අර වෛද්‍යවරයෙක් කිව්වහම නහය ඔබේ විනාශයල ඉවරයි දැන් නහය කපා ගන්න නහය කපලා මූණ බේරගමු කියලා ඒ රෝගියා කියනවා නෑ නෑ නහය නම් කපන්නේ බලොස්ස මහත්තයා නහය මට ගොඩක් වටිනවා ඒ නිසා ඕනම් බෙල්ල කපන්න. ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා ආහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මෙයයි භික්ෂුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මෙයයි කියලා කිව්වම ආහා ඕන්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ බොරුයි කියලා ඉතින් කොහොමද බලන කියා. ඉතින් සත්‍ය පුද්ගලෙක් මේ ආත්මයක් මේ ක්‍රියාවලිය ඇතුළේ ඉඳගෙන මේ ආස්වාදෙ විඳිනව නෙවෙයි. එහෙම ආස්වාදෙ විඳිනවා කියලා වැරදි නිගමනයකට ආවට පස්සේ තමයි එක එක දේවල් කියන්න සිද්ධ වෙන්නේ සම්බන්ධයෙන්. ඉතින් ඒ ආස්වාදයේ පුද්ගලික සත්‍යක ආත්මයක් විඳිනවා කියලා කියන්නේ මොන පදනමකින්ද? පස්සපච්ච වේදනා. වේදනා පච්ච තණ්හා. දැන් කොතන සත්‍යයි ඉන්නේ? ස්පර්ශය තුළද වේදනාව තුළද තණ්හා තුළද? අරන් බලන්න. ওই විදිහම එකින් එකට හේතුඵල වශයෙන් බලාගෙන ගියහම අර ඔබ කියන අර ඒ ආස්වාදය තමන් තෝමනාන්දමින් පරිහරණය කරන්න බලාපොරොත්තු වෙන කෙනා ඉන්නේ කොහෙද? ආස්වාදය කියන්නේ යම්කිසි ආකාරයක ඌණතාව පූර්ණ වීමක් නම් ඒ ඌණතාව පූර්ණ කරගන්න උත්සාහ ධර්ම කෙනා ඉන්නේ කොහෙද? අවිජ්ජා තුළ දින්නේ, සංඛාර තුළ දින්නේ, විඥාන තුළ දින්නේ. බලාගෙන යන්න. එතකොට පේනේ සියල්ල හේතුඵල ධර්ම බව. හේතුඵල ධර්ම තුළ කොහෙද සත්‍ය පුද්ගලික ආත්මය? එහෙනම් මෙතන තියෙන මොන වගේ ක්‍රියාවලියක්ද? මෙතන මේ තියෙන සත්‍ය පුද්ගලෙක් මුල් වෙලා පවතින සසර ක්‍රියාවලියක් නොවේ. මෙතන පවතින ධර්මතාව විසින්ම ධර්මතාව පවත්වාගෙන යන ධර්ම විසින්ම ධර්ම පවත්වාගෙන යන අභිරහස් ක්‍රියාවලියක්. ධර්මයමයි ධර්මය පවත්වාගෙන යන්නේ. එහෙම නැත්නම් පුද්ගලික සත්‍යක ආත්මය මුල් වෙන්නේ නැහැ මේ ක්‍රියාවලියට. මේ විශ්වයේ යම් කිසි මැවුම්කාරයෙක් කියලා ඉන්නවා නම් ඒ මැවුම්කාරය තුලත් තියෙන මේ ක්‍රියාවලියම. ඔය මිත්‍යා දෘෂ්ටික අදහස් වලට බැහැගෙන ලෝකේ මාවුපු දෙවියෙක් ඉන්නවා, බ්‍රහ්මෙක් ඉන්නවා, සර්වබලධාරී මැවුම්කාරයෙක් ඉන්නවා යනදි වශයෙන් කවුරුන් හෝ කියනවා නම් එහෙම කෙනෙක් ඇත්තටම නැහැ. යම් කිසි ආකාරයකින් මේ අල්පශාක්‍ය මහේසාක්‍ය දෙවියන්ට හරි වැටිලා ඔයගේ මෝඩ කතාවක් කියනවා කියන්නේ. එනගි දෙවියා තුලත් පවතින්නේ මේ පටිසමුප්පාද ක්‍රියාවලියම තමයි. ඒ දෙවියන්ටත් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ ධම්මෝ මේ සංඝෝ මේ සරණං වරං කියලා තමයි කියන්නේ. ඒ නිසා සත්‍ය පුද්ගලෙක් මුල් වෙලා මේ පටිසමුපාද ක්‍රියාවලිය පවත්වාගෙන යනවා නෙවෙයි. එහෙම දැක්කොත් තමයි අපිට අර මහ වැරදි අදහස් ගොඩාක් අපි තුළ නිර්මාණය වෙන්නේ.
ආස්වාදය මට උමනාකාරයෙන් මම පවත්වා ගන්න උත්සාහ ගන්නවා ආස්වාදය තුළින් මගේ කැමැත්ත ඉෂ්ට කර ගන්න උත්සාහ ගන්නවා නැති වශයෙන් එහෙම එකක් නෙමෙයි මේක ඇතුලේ සිද්ධ වෙන්නේ මේ හේතුඵල ක්‍රියාවලිය ඇතුළෙම සිද්ධ වෙන ක්‍රියාදාමයක් මිසක් මේ ආස්වාදයේ සකස් වීම ඒ ආස්වාදයට ඒ ඇලීම තණ්හාවට ගැනීම ඒක පුද්ගලයේ තුල ආත්මය තුල සත්‍යයක් තුල සිද්ධ වෙන ක්‍රියාදාමයක් හිට වරදා තේරුම් ගන්න එපා එහෙම තේරුම් ගත්තොත් ඔබ මේ ධර්මය අවබෝධ කරගන්න මොකද එතකොට හේතුඵල ධර්මයේ පේන්නේ නැතු යා එතකොට හිතෙනවා මම සසරේ දුක් විඳිනවා මට ඕමන ආකාරයෙන් ලෝකේ පවත්වා ගන්න හැකියාවක් නැහැ මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ කැමැති ඉෂ්ට වෙන්නේ නැහැ ඒ නිසා මම නිවන්ටපත් වෙනවා කියලා කවදාවත් නිවන්ටපත් වෙන්නේ නැහැ ඒකට හේතුව ඒ මමත්වෙමයි ඒ නිවන් මඟ අහුරාගෙන සිටින්නේ ඒ නිසා ඒ ධර්මයේ නුවණින් දකින්න ඒ නිසා අනත්තයි කියලා කිව්වේ අන්නේ අතහාගේ තේරුම් ගැනීම අනත්තයි කියලා කිව්වේ ඒකයි දැන් ඔබට අනාත්මය අනාත්මයි කියන්නේ ආත්මයක් නැත කිය කියන ආත්මයක් නැති කතාවන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ආත්මීය සාරයක් නැති බව ආත්මයක් නැත කියන්නේ අන්තයක් ආත්මයක් නැත කිව්වහම කිසිවක් නැත සම්බන්ත්‍ය කියන අන්තයට වැටෙනවා ආත්මීය සාරයක් නැත කිව්වහම මධ්‍යයේ පිහිට ආත්මයක් නැත කිව්වේ නැහැ ආත්මීය සාරයක් නැහැ කියලා දේශනා එනම් භවයෙන් භවයට හේතුඵල වශයෙන් මේ මායාවක් विद्यमान වෙන ආත්මයක් වශයෙන් හැබැයි සාරවත් ආත්මයක් නොවේ ඒ අත්භවයේ තුරු මාත්මයක් නමුත් අර ඒ හේතුඵල ධර්මය නොදක්කා වූ බමුණු හිතුවේ භවයෙන් භවයට සැරිසරන ආත්මයක් මෙහි පවතිනවා කියලා ඒ අය ආත්මයක් ඇත කිව්වා එහෙම භවයෙන් භවයට කිසිවෙක් සැරිසරන්නේ නැහැ කියන උච්ච දෘෂ්ටි වැටිච්ච කෙනා මේ භවය තුලත් කිසිවෙක් නැහැ මුකුත්ම නැහැ ඇහැකුත් නැහැ රූපෙකුත් නැහැ චක්කු විඤ්ඤාණිකුත් නැහැ රූපි දැක්කෙකුත් නැහැ මොකෙක්වත් නැහැ කියලා අන්තිමට සබ්බන්නත්ති කියන අන්තිමට බහැගෙන අනාත්මයි කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිඳ ධර්මයක් නෙවෙයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ සබ්බේ ධම්මා අනාත්තා මේ අවිජ්ජාව සිට පරිසම්පාදේ කෙලවරට යනකම් පරීක්ෂා කරගෙන ගියත් ආත්මීය සාරයක් වුණ ගෙහින්නේ ආත්මීය සාරය කියන්නේ කොමකටද අවිජ්ජාවටද සංකාරයටද විඤ්ඤාණයටද නාම රූපයටද සලආයතනයන්ටද බලාගෙන යන්නේ කොමකට ආත්මීය සාරය කියන්නේ මේ භවයෙන් භවයට යම්කිසි ආත්මීය සාරයක් පවතිනවා නම් ඒ ආත්මීය සාරයේ ගැබ් වෙලා පවතින්නේ මෙන්න මේ ධර්මයේ තුලයි කියලා පෙන්වන්න පුළුවන් තැනක් තියෙනවා එහෙම තැනක් වුණ ගෙහින්නේ එහෙනම් ආත්මීය සාරයක් ඇතයි කියන්නේ කුමන පදනම් පිළිබඳද මේ හේතුඵල පරිසම්පාද ධර්මයේ දැක්කේ නැති නිසා අන්නේ අඥානකම ඒ අවිද්‍යාව මත පිහිටාගෙනයි ආත්මීය සාරයක් ඇත කියලා ලෝක සත්‍යය තුළ වැරදි වැටහීමක් තියෙනවා මෙන්න මේ වැරදි වැටහීම දුරු කරන්න ඕන අසාරේ සාරමතිය අසාර ලෝකේ සාරයි කියලා හිතන්නේ එහෙනම් අන්නේ අනුසාරයෙන් අවිද්‍යාවේ ආදීනව දකින්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම ඊළඟට අවිද්‍යාවේ තවත් ආදීනව දකින්න ඕන සන්තාපට්ඨේන අවිද්‍යා ආදීනෝ හෝති සන්තාපට්ඨේන අවිද්‍යා ආදීනෝ හෝති සන්තාපාර්තිනු අවිද්‍යාවේ ආදීනෝ දකින්න ඕන සන්තාපය කියලා කියන්නේ පාලියෙන් මේ දැවෙනවට පිච්චෙනවට 10 නැවත නැවත 10 වැඩිනවට කියනවා සන්තාප කියලා. දැන් ඔය ජීවිතේ සන්තාපයන් හටගන්න හිටියගම නොනවතින 10ක් සන්තාපයක් කියන්නේ. නැවත 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 වැඩි වැඩි තියෙන 10. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඔය යම්කිසි තමන් ප්‍රිය කරන වස්තුවක් නැති වෙලා යනවා. ප්‍රිය කරන පුද්ගලෙක් හෝ ඒවා ප්‍රිය කරන වස්තුවක් හෝ ඒවා නැති වෙලා ගියා. දැන් එහිකට ගත 10ක්. අල් ලැබුගේ ඉන්න වගේ නිවෙන්නේ නැහැ. දිගින් දිගට දැල්වෙන. ඇවිලෙන ගිනි දැල් නිවි යනවා ආයෙ ඇවිලෙන. අවුලන්න කවුරු හරි ආයෙ මොන ගහේන. දැන් මේ විදිහට මේ සන්තාපය කියලා කියන්නේ නැවත නැවත මේ වැඩින 10. රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා මේ සන්තාපය පවතින. එහෙනම් බලන්න මුළු සංසාරෙම 10ක් නේ. මුළු සංසාරය පුරාම පවතින 10. දැවෙන ස්වභාවය. දැවෙන ස්වභාවයේ ආකාර දෙකකට සිද්ධ වෙන මේ සංසාරය. එක පිරිසක් ගතිනුත් දැවෙනවා, සිතුනුත් දැවෙනවා. නිරවල. යොදුන් ගණන් උසගිනි දැල් මැද්දේ එයයි දැවෙන.
அப்பிரமாண மகா பயங்கரம் நிறைய தேவினம் மகா கிகண்ணாவ பித்திவல ஏலிலா யட்டினுத் கினிதலு நெகினவா உடினுத் கினிதலு பஹாலட்ட விஹிதினவா கினி தாரா விஹிதினவா வட்டேட காரம் வாதே ஈயாம் கரவாதே ஹதரதே லோதிய கங்கா தக்கின தக்கினாத රත් පැහැතින් දිලෙන ගිනිදැල් විතරයි තියෙන්නේ මේ නිර්වලත් පැහැෙනවා අති බහුතරය සත්‍ය අප්‍රමාණ සත්‍යෝ සංඛ්‍යාවක් මේ නිර්වල පැහැෙනවා ධර්මයේ පැහැදිලිව දක්වලා තියෙනවා මේ සක්වලේ වැඩිම සත්‍යෝ ඉන අවිච මහ නිරේ බව ඒ කියන්නේ පහළම නිරේ උපරිම උෂ්ණත්වයේ තියෙන නිරේ තමයි වැඩිම සත්‍යෝ දුක්ඛිනී එහෙනම් ඒ සත්‍යෝ කයනුත් දැවිනෝ ඒ වගේම මානසිනුත් දැවිනෝ සිතිනුත් දැවිනෝ ඔවුන්ගේ මුළු ජීවිතේම දැවීමක් විතරයි දහනියක් විතරයි දැවි 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 ජීවත් වෙන අනන්තයක් වර්ෂ ගාන කොච්චරද කියන්න බෑ වර්ෂ වලින් කියන්න බෑ අසංකල්ප ගානක් දැවින සත්‍යෝත් ඉන්නවා ලෝකාන්තරිකාගේ නිරවල ඒ ගින්දර වලින් නෙමෙයි ඒ සීතලෙන් ඒ අන්ධකාරයෙන් දැවෙන එහෙන් දැවිනවා කිව්වහම මේ ගින්දරෙන් විතරක් නෙමෙයි බොහෝ දේවල් වලින් අපි දැවෙනවා රාගයෙන්ුත් දැවෙයි දේශයෙන්ුත් දැවෙනවා මෝහයෙන්ුත් දැවෙයි බලාපොරොත්තු කඩවීමෙන් දැවෙයි විදාකාර මාන අහංකාරකම් නිසා දැවෙයි සැකේ නිසා දැවෙයි විචිකිච්ඡාව නිසා දැවෙයි නොයෙකුත් ආකාරයන් නිසා හිත දැවෙනවා ගත දැවෙනවා එතකොට සතර අපාගත ජීවිතවල සිත විතරක් නෙවෙයි ගතක් දැවෙයි අන්න නිර්වල ගතක් දැවෙයි අසුර ලෝකේ පෙරේත ලෝකේ දිරිසන් ලෝකේ සත්‍යංගේ හිතය කයත් ඒත් අඩුවැලි වශයෙන් දැවෙනවා ඒ දුක් ගින්දරින් දැවෙනවා සමහර සත්‍යයන්ට උරුම වෙලා තියෙනම දුක්ඛිත කයක් ඒ නිසා කායික වශයෙන් අප්‍රමාණ දුක්ඛයන්ගෙන් දැවෙනවා මානසික වශයෙන් කිසිම පිළිසරණ නැහැ ඔබ හිතලා බලන්න මිනිස්සෙක් වෙච්ච මෙච්චර ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරන ඔබ හිත මොනතරම් දාහයක් පවතිනවද මේ ධර්මයේ පිටක් නොලබන අවස්ථාවේදී එනම් බලන්න අනේ ඒ අසරණ සතර අපාගත සත්තුන්ගේ හිත් තුළ මොනතරම් දාහයක් ඇද මොනතරම් දැවීම දේ අයට ඒක ප්‍රකාශයට පත් කරගන්න බෑ අනන්ත අප්‍රමාණ දාහයකයි දෙවි දෙවි ජීවත් වෙන්නේ අසරණ සත්‍ය අනන්ත කාලික ඉඳල විදිහට එහෙනම් මේ සංසාර දාහය කියන එක හැම සතෙත්ව උරුම කාරණාවක් ඒ සන්තාපය නොහොත් මේ සංසාර දාහය ඇති වෙන්නේ මක් නිසාද මේ අවිජ්ජා හේතු කරගෙන එහෙනම් කායික වශයෙන් උත් මානසික වශයෙන් උත් දෙවි දෙවි මෙලවත් දැවෙනවා පරලවත් දැවෙනවා අනන්ත දුකක් ඔහොල හොල ඉන්නවා ජීවිතේම ගින්දර ගොඩක් සමහර මිනිසයන් මුළු ජීවිතේම දැවි දැවි මෙල්ල යන මෙල්ල ගිහිලා සතර අපායත් දැවි බලන්න මොනතරම් දැවීමක්ද මේ සංසාරෙ අන්න සන්තාපට්ඨේන අවිජ්ජා ආදීනෝ හෝති සන්තාපාර්ථෙන් මෙන්න මේ අවිජ්ජාව දැකිය යුතුයි දාහයක් දැවීමක් කියලා දකින්න ඕන මේ දා අවිජ්ජාව මේ කාම ආසාදි සැපයි කියන මුලාව දාහයක් කියලා දකින්න ඕන ඉන්දරක් කියලා දකින්න ඕන දාහෙන් දැවීමක් කියලා දකින්න ඕන අන්න ඒක අපේ අර සිංහලේ තියෙන ප්‍රකට කියම අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය අවබෝධ කරගන්න අසමත් වුණොත් ඒ පුද්ගලයාට මෙලොවත් පවතින සංතාපය හැම මොහොතකම මොකද රූපය ගැන සංතාපය හට ගන්නවා දාහය හට ගන්නවා රූපේ විපරිණාම ඉදිරියේ දාහය හට ගන්නවා වේදනාවේ විපරිණාම ඉදිරියේ දාහය හට ගන්න. මේ විදිහටම සංඥා සංකාර විඥානයන්ගේ විපරිණාමයේ ඉදිරියේ දාහය හට ගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංච උපාදාන ස්කන්ධයේ සම්බන්ධෙම දාහය හට ගන්න. එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුදු බණ අවබෝධ කරගත්තේ නැති ඒ හිස් පුරුෂයා ඒ පුතක් ජනියා ඒ අඥාන ජනියා මෙලවත් දාහයට පත් වෙලා ජීවත් වෙන්නේ. ඒ මෙලවත් දාහයට පත් වෙලා ඒ දාහේ නිවා ගන්න කියලා ඔහු මොකද කරන්නේ දාහේ නිවා ගන්න කියලා ඔවුන් කරන්නේ මොකද හරියට උපමාවකින් කිව්වොත් යම්කිසි අපි හිතමු මෙහෙම දෙයක් එක මිනිහෙක් ඉන්නවා ඒ මිනිහයාගේ ඇඟට තෙල් ලිහිලිලා ගින්නක් හට ගන්නවා අපි හිතමු පෙට්‍රෝල් කියලා පෙට්‍රෝල් නිසා මේ පුද්ගලයාගේ ශරීරයේ යම්කිසි ආකාරයෙන් ඔහුගේ ශරීරයට ඒ තෙල් ඉන්ධනය තැවරිලා ඔහුගේ ශරීරය දැවෙනවා දැන් ගින්නෙහි මේ පුද්ගලයාට දැන් මේක නිවා ගන්න ඕන මේ පුද්ගලයා මේක නිවා ගන්න කියලා වටපිට බලනකොට ඔහුට තව පේනවා දියර සහිත
යලුමා මේ පුද්ගලයා විචාර බුද්ධියෙන් තොරයි මේ පුද්ගලයා හිතනවා මේ දියර යලුමේ තියෙන වතුර කියලා එහෙම හිතාගෙන ගැලුමේ මූඩි අරලා ඇඟට වක් කරගන්න වක් කරගත්තට පස්සේ තමයි දන්නේ මේ පෙට්‍රල් ගැලුමක් වයි මේ තියලා තියෙන්නේ කියලා දැන් මොකද වෙන්නේ ගින්න නිවා ගන්න කියලා ගිහිල්ලා තව තවත් ගින්න වැඩි කරගත්ත මාත්‍රිසාද විචාර බුද්ධියෙන් තොරව කටයුතු කරපු නිසා ඒ වගේ මේ මිනිස්සුයෝ මේ ජීවිතයේ දුක් ගින්දර ඇවිල්ලා දුක් විඳිනවා මේ කාම ආශාදයේ හේතු කරගෙන අනන්ත අප්‍රමාණ දුක් වලට මුහුණ දෙනවා 1000කට පත් වෙලා ඉන්නේ ඒ 1000 නිවා ගන්න කියලා ඔවුන් කටයුතු කරද්දී අසත්පුරුෂයෙක් මුණ ගැහුනොත් එහෙම මොකද කරන්නේ අසත්පුරුෂයා තව ගින්දරක් ලං කරලා දේ ප්‍රේමයෙන් ගින්දර හටගෙන ප්‍රේමය දැන් විනාශ වෙලා ප්‍රේමයෙන් ගින්දර හටගෙන දැවෙනවා තරුණයෙක් හෝ තරුණියක් දැන් ඔහුගේ මිතුරෙක් හෝ මිතුරියක් වෙනවා එතෙන්ට ඇවිල්ලා යසපුරුෂ මිත්‍රයා බාලයා මොකද දෙන උපදේශය අර ගින්දරෙන් නිදහස් වෙන්න අර 1000ෙන් නිදහස් වෙන්න තවත් මොකද කරන්නේ තවත් ප්‍රේමයක් තවත් විවාහයක් ලං කරලා දෙනවා ඒකේ තවත් ගින්දරක් ලං කරලා දුන්නා අර පෙට්‍රල් ඇඟට වැටිලා ගිනි ගන්න මිනිහාට ගින්න නිවා ගන්න ලැබුණේ තවත් එබඳුම පෙට්‍රල් කෑන් එකක් ඒ වගේ වැඩක් නෙමෙයි වෙන්නේ අර ප්‍රේමේ නිසා ඇති වෙච්ච 1000 නිවා ගන්න කියලා ආයි ලං කරලා දෙන්නේ ප්‍රේමේමයි ප්‍රේම ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං කවදාවත් එතනින් සැනසීම උදා වෙන්නේ එහෙනම් මේ ධර්මයේ පිළිබඳ විචාරයක් නැති විමර්ශනයක් තිය අඥාන ජනියාගේ විමර්ශනීය ඔන්නෝකයි ඔවුන් මොකද කරන්නේ ඔවුන් කවදාවත් මේ සත්පුරුෂ ධර්මයට කන් දෙන්නේ නැහැ එහෙනම් අර දුකෙන් තැවි තැවි ඉන්න 1000ට පත් වෙලා ඉන්න පුද්ගලයාට ඒ 1000 දුරු කරගන්න මාර්ගයක් පෙන්වා දෙන්න කල්යාණ මිත්‍රයෙකුට විතරයි හැකි වෙන්නේ නමුත් සමාජ ඇති බහුතරයක් දෙනා තමන්ගේ මිතුරු මිතුරියන් හැටියට සලකන්නේ අඥාන ජනයාමයි බාල වූ අව්‍යක්ත වූ ඒ මෝඩයෝමයි යසපුරුෂයෝමයි තමන්ගේ මිත්‍රය හැටියට සලකන්නේ මිත්‍රයා තෝරගන්නේ එක්කෝ ගත්ත උපාධි සංඛ්‍යාවෙන් එහෙම නැත්නම් කරන රස්සාව අනුව එහෙම නැත්නම් පදින වාහනය අනුව එහෙම නැත්නම් ඔහුගේ account එකේ තියෙන සල්ලි ප්‍රමාණය අනුව එහෙම නැත්නම් ඔහුගේ ගෙවල් දොරවල් අනුව එහෙම නැත්නම් බාහිර රූප සම්පත්තිය අනුව එහෙම නැත්නම් කුල ගෝත්‍රය අනුව එහෙම නැත්නම් බලය අනුව නිලය අනුව මෙන්න මේ වගේ පරිබාහිර සාධකයක් මත සලකාගෙනයි කෙනෙක් තමන්ගේ මිත්‍රයා මෙයා කියලා තීරණය කරන්නේ මෙන්න මේ අඥානකම නිසාමයි දැවෙන්නේ මොකද ඒ බඳු අඥානෙක් ජීවිතේට මිත්‍රයෙක් හැටියට ලං කරගත්තාම තමන්ගේ ජීවිතයේ යම්කිසි ගින්නක් හටගත්තාම මේ විදිහට රාගෙන් දේසින් ඔහෙන් ගින්නක් හටගත්තාම මේ කාම ආසාදේ නිසා හිත ගිනි ගත්තාම අරසපුරුෂයා නිව ඒ ගින්දර නිවන්න මොකද පෙන්ලා දෙන්නේ තව ගින්දරක්මයි ජීවිතේ ලං කරලා දෙන්නේ අන්න ඒකයි අසේවනාච බාලානම් කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ ඒ නිසා ඒ අව්‍යක්තු බාලෝ හිස් පුද්ගලයාට මොකද වෙන්නේ මෙලවත් දාහෙන් යුක්ත වාසය කරන්න සිද්ධ වෙනවා එයින් රැස් කරගන්නා පාප කර්ම නිසා අකුසල කර්ම නිසා පරලොවත් දාහෙන් දැවෙන්න සිද්ධ වෙනවා මෙලොවත් 1000යි උට පරලොවත් 1000යි මෙලොව උන්නත් 1000යි පරලොව උන්නත් 1000යි උන්නත් 1000යි මලත් 1000යි අවසාන මුළු සංසාරෙම 1000යි සන්තාපේ අන සන්තාපට්ඨේන අවිජ්ජා අදීනෝ හෝති එහෙනම් මෙන්න මේ කාම ආස්වාදයේ පිළිබඳ මේ මුලාසහගත බලාපොරොත්තුව මෙන්න මේ සංසාර 1000 නොහොත් මේ සන්තාපේ වශයෙන් දකින්න එහෙම දකින්න අකමැති වුණොත් එහෙම දකින්න අදක්ෂ වුණොත් මුළු සංසාරය පුරාම දැවෙන්නයි සිද්ධ වෙන්නේ මතක තියාගන්න මේ අමා ධර්මිය සහ අවබෝධ කරගෙන නිවීම පසක් කරගන්නා දවස වෙනකම් නිවන පසක් වෙන දවස වෙනකම් සසර පුරාම පවතින්නේ දැවීමක් විතරක් බව ඔබ කල්පනා කරන්න මෙහෙම දෙයක් බැලූ බැලූ අත ගිනි ගන්නා වූ මහා ලැබුණක් පේනවා මහා වණයක් පේනවා මේ වණේ මැද්දේ ඔබ ඉන්නේ ඔබට මේ වණේ හතර අත කොහේ වැළුවත් පේන්නේ ගින්දරක් විතරයි කොහේ වැළුවත් පේන්නේ ඔබට ගින්දරක් විතරයි ඔබ ඥානවන්තයෙක් නම් ඔබ කරන්න ඕන දෙයක් මේ ගිනි ගන්නා වූ මේ බැලූ බැලුවත ගිනිතලු දිලෙන මේ මහා භයානක මේ ගිනි වණේ ඇතුලේ මේ ගිනි කොට ඇතුලේ මේ ගිනි ජාලාව ඇතුළේ ඉඳගෙන තව තවත් ගිනි ගන්නා ඉසව් සොයන එකද
Hemanetang me ginning nidahas viyaki yang kisi disawa ketna yang kishema bumi ketang ani shema bumi saya geniga. Nuning kalpana kalabala. Ara gini ganau kelaya tulina purusya. Tawadurta thoyani gini ganau kelaya wakmana. Gini ganau disawa wakmana. Ehistud galayata. Khawadad e ginning nidahas vinna puluang kamalabi. Me bayar ke sansari ananta kali kendala me jati jara manusia ke pariyo duka dumna supaya seraga desa moyan ekolus gini diving evil lah me jiwite me dakka ama ananta praman sansar duka gini devila thamathayan gindar na thamathayan ne gindar upadon hetu mana he mana ni hispud galaya kawadami sansari nidhas sendat kawadami gindarin nidhas sendat enam buduraja nasa pada penna dinawa මෙන්න මේ කාම ආස්වාදයේ සන්තාපාරතියෙන් දකින්න. එහෙනම් මෙන්න මේ කාම ආස්වාදයේ කෙරෙහි තියෙන උවමනාව කැමැත්ත මේ කාම ආස්වාදයේ සැපයි කියන මුලාසහගත මානසිකත්වය සන්තාපාරතෙන් සංසාර දාහේ වසින්න වනින් දකින්න. එතකොට අන්න අවිද්‍යාව දුර වෙනවා. එහෙනම් අන්න අවිද්‍යාව අනිච්චත්වයෙන් දකින්න ඕන, අවිද්‍යාව දුක්ඛාත්වයෙන් දකින්න ඕන, අවිද්‍යාව අනාත්මත්වයෙන් දකින්න ඕන, අවිද්‍යාව සන්තාපාරතෙන් දකින්න ඕන. අවසානයේ විපරිණාමට්ඨේන අවිජ්ජාදීනෝ හෝති අන්න විපරිණාමාර්ථයෙන් දකින්න ඕන අවිජ්ජා දැන් බලන්න අර විපරිණාමයේ කියන එක ලෞකිකාර්ථයෙන් අර්ථකථනය කළොත් කොච්චර වැරද්දක්ද සිද්ධ වෙන්නේ කියලා දැන් මොකද්ද මේ කිව්වේ දැන් විපරිණාමයේ කිව්වහම වෙනසිලා අවසන් වෙනවා යමක් වෙනසිලා ඉවිලා අවසන් වෙනවා කියන ලඝු අර්ථයට ගියොත් ඔන්න ඔය පෙන්වන දහම් ව්‍යාකරණේ ජීවිතයට අවබෝධ වෙන්නේ ඒ විතරක් නෙවෙයි වැරදි අර්ථයක් පේන්නේ මොකද්ද විපරිණාමාට්ඨේන අවිජ්ජාදීනෝ හෝති ඒ කියන්නේ අවිජ්ජාව විනාශය කරා යන්නක් ඔන්නෝම තේරුම් කළ දුන්නොත් කොහොමද දැන් ඔය විපරිණාමාට්ඨ විපරිණාමයේ කියන එක විග්‍රහ කරන්න ගියාම සමහරලාට සමහර අය කියන්න පුළුවන් විපරිණාමයේ කියලා කියන්නේ අවසානය කරා ගෙවිලා අවසාන වන්න ගෙවිලා අවසාන වන්න ගෙවි අවසාන වන්න නැත්තම් අවසානී කරා ගමන් කරන්න. දැන් ওই විදිහේ ලඝු අර්ථයකට આવොත් එහෙම විපරිණාම ධර්ම කියන ඒ පදේ තියෙන අර්ථය ওই වගේ මේ ගෙවිලා අවසන් වන්නක් වෙනසිලා අවසන් වන්නක් යන আদি වශයෙන් මේ සරල ලඝු අර්ථයකට આવොත් එහෙම බලන්න මෙතන කියලා තියෙන දේ ධර්මයෙන් පැහැදිලිව තේරෙනවද කියලා? විපරිණාම අට්ඨේන අවිජ්ජා ආදීනෝ හෝති. අවිජ්ජා විපරිණාම අර්ථයෙන් දකින්න ඕන. ඒ කියන්නේ අවිජ්ජාව විනාශය කරා ගෙවිලා යන එකක්. යන ධර්මයක් නැත්නම් අවිද්‍යාවත් ගෙවි ගෙවි වෙනසිලා යන එකක් ඉතින් එහෙමනම් ප්‍රශ්නයක් නැහැ අවිද්‍යාව ගෙවිලා ගෙවිලා වෙනසිලා යන එකක් නා විපරිණාම කියලා කිව්වේ ඒ අර්ථේ නා ඉතින් ප්‍රශ්නයක් නැහැ එහෙනම් අවිද්‍යාව ගෙවෙන එක දුකක් වෙන්නේ කොහොමද සැපක් නෙහින් අවිද්‍යාව ගෙවි ගෙවි අවසානය කරා යනවා නා ඒක සැපක් නෙහින් නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අවිජ්ජාවේ දෝෂේ ආදීනවය මේ විපරිණාමාර්ථයෙන් දකින්න කියලා. එහෙනම් විපරිණාම කියලා කියන්නේ ගෙවිලා අවසන් වෙන එකක් කියන කතාවක් නෙවෙයි. විපරිණාමය කියලා කියන්නේ විනාශය කරා පරිවර්තනය වීම. විනාශය කරා පරිවර්තනය වෙන පරිවර්තනය වීම කිව්වහම ඒක ලෞකික ලෝකෝත්තර අර්ථ දෙකෙන්ම දකින්න ඕන. අර ලෞකික අර්ථයෙන් විතරක් දැක්කහම තමයි අර එහෙම ගත්තොත් අවිජ්ජාවේ ගෙවි ගෙවි අවසන් වීම සැප දුකන් නෙවෙයි. ඒකනේ අපිට කරගන්නත් ඕන. අවිජ්ජා නිරෝධ සංකාර නිරෝධ දහින. එහෙනම් ඒ අර්ථය නෙවෙයි මේ කියන්නේ ඊට වඩා අහ ගැඹුරු අර්ථකින්. විපරිණාම ධර්ම කියලා කිව්වේ මේ විනාශය කරා පරිවර්තන විනාශය කිව්වහම අර සම්මෝධික වශයෙන් අර අපි හැමදාම ගත්තේ යමක් වෙනස හටගස්ස යාලා වෙනසිලා යනවා කිය ඒ අර්ථය නෙවෙයි. ඊට වඩා ගැඹුරු අර්ථයක්. විනාශය කිව්වේ සංසාරය කරා පරිවර්තනය කරන ගෙවිල යනවා තමයි අවසන් වෙල යනවා තමයි ඒ කොච්චර කාලයකට ඒ අත්භවය තුල හැබැයි ඒ ඒ මට ඒ කියන්නේ එය එපමණකින්ම නවතින විනාශයක් නා වෙනසිලා අවසන් වුණා නම් ඉතින් ප්‍රශ්නේ යන්නේ නැහැ නේ එහෙනම් වෙනසිලා අවසන් වෙන්නේ නැති එකනේ මෙතන තියෙන ප්‍රශ්නේ එහෙනම් මේ විනාශය කරා පරිවර්තන වෙනවා කියලා කිව්වේ අර ලෞකික අර්ථයෙන් අරගත්ත සරලාර්ථය නෙමෙයි ගෙවිල වෙනසෙනවා කියන එක නෙමෙයි ඊට වඩා මහා ගාම්භීර අර්ථකින් ගැඹුරු අර්ථකින් ඒ කියුවේ මේ
නැවත නැවත මේ ජාති ජරා මරණ ශෝක පරිදෙව දුක් දොමන සුපායාස කියන මේ විනාශය කරාම පරිවර්තනෙ වෙනවා. මේ කය සිත දෙකම මොහොතක් පාසා අනේම පරිවර්තනෙ වෙනවා. මේ සීල රූප වේදනා සංඥා සංකාර විඥාන හැම තිස්සෙම මෙන්න මේ විනාශය කරා මේ දුක්ඛස්කන්ධය කරා පරිවර්තනෙ වෙමින් පවතින. ඒ නිසා හැම තිස්සෙම මේ දුක්ඛස්කන්ධය මුරු වෙන්නේ සත්‍යයක්. හැම තිස්සෙම නඹ දැන් උදාහරණයක් ගමු මෙහෙම එකක් ඔබ තේරුම් ගන්න උදාහරණයක් කියන්නම්කෝ. යම්කිසි වාහනයක් තියෙනවා. මේ වාහනය වේගෙන් ගමන් කරනවා කොයි දිශාවටද? විශාල ගිනි ජාලාවක් දිහාවට. යම්කිසි වාහනයක් විශාල ගිනි ජාලාවක් දිහාවට ගමන් කරනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ වාහනේ ඒ දිශාවට ලං වෙන්න ලං වෙන්න ලං වෙන්න ලං වෙන්න උණුසුම දැනෙන්න ගන්නවා. උණුසුමයි දැනෙන්න ගන්නවා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය මොකක්ද? මොහොත පාසා මේ දුක්ඛස්කන්ධයේ දිහාවටම විපරිණාමේ දුක්ඛස්කන්ධයේ දිහාටම පරිවර්තනය වෙනවා. ඒක සුද්ධ සිංහලෙන් කිව්වොත් එන්න එන්න දුක වැඩි වෙනවා කියන එක. ආදීනෙත් බියෝති. විනාශය කරාමයි ගමන් කරන්නේ. දැන් අර වාහනිය අර ගින්දර ජාලාව දිහාට ගිනි ජාලාව දිහාට ගමන් කරනවා නම් අන්න විනාශයේ දිහාටමයි ගමන් කරන්නේ. ඉතින් ඒ වාහනේ ඉන්න සියලුම දෙනාට මහ විනාශයක් අත් වෙනවා. ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියලු ස්කන්ධයන් හැම තිස්සෙම විනාශය කරායි පරිවර්තනෙ වෙයි. මෙන්න මේ ක්‍රියාවලිය නතර කරන්න ඕනේ. විනාශය කරා පරිවර්තනෙ වෙන ක්‍රියාවලිය. ඉතින් ඒක නතර කරන්න නම් මොකද වෙන්න ඕන? මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන තියෙන චන්දරාගය නිරුද්ධ කරන්න ඕනේ. එතකොටයි රූප සමුදය නොවෙන්නේ. එතකොටයි වේදනා සමුදය නොවෙන්නේ. එතකොටයි සංඥා සමුදය නොවෙන්නේ. එතකොටයි සංකාර සමුදය නොවෙන්නේ. එතකොටයි විඤ්ඤාණ සමුදය නොවෙන්නේ. නොහොත් එතකොටයි රූප නිරුද්ධ වෙන්නේ. වේදනා නිරුද්ධ වෙන්නේ. සංඥා නිරුද්ධ වෙන්නේ. සංකාර නිරුද්ධ වෙන්නේ. විඤ්ඤාණ නිරුද්ධ වෙන්නේ. පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙන්නේ. එසේ නොවන තාක්කල් මොකද වෙන්නේ? මේ විපරිණාම දුක්ඛයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නවත්තන්න බෑ. මේ විනාශය කරා පරිවර්තන වීමේ දුකට මුහුණ දෙන්න සිද්ධ වෙනවක් නිසාද? මේ සීල රූප වේදනා සංඥා සංකාර කෙහි බවින් ඉන්නා වූ චන්දරාගය. අන්නේ චන්දරාගය හේතු කරගෙන අන්නේ විනාශය තමන් කරා වමුණව ගන්න සිද්ධ වෙන ලෝක සත්‍යයක්. එහෙනම් ගැඹුරින් තේරුම් ගන්න ඕන මේ විපරිණාම ධර්ම කියලා කියන්නේ මෙතන විනාශය කරා පරිවර්තනය කරන ධර්ම. ගිවිල වෙනසෙන කතාව විතරක් නෙමෙයි කියන්නේ. ඊටත් එහා ගිහිල්ලා විනාශය කරා පරිවර්තනය කරනවා. විනාශය කරා පරිවර්තනය කරනවා. විනාශය කරා පරිවර්තනය විවින් පවතිනවා. මේ විනාශය කියන එක අපි තේරුම් ගන්න ඕන. නිවනට කියන අවිනාශ කියලා. සසරට කියන විනාශ කියලා. එහෙනම් සසර විනාශයයි. නිවන අවිනාශයයි. එහෙනම් විනාශය කරා පරිවර්තනය වෙනවා කිව්වේ නිරන්තරයෙන් මේ ජාති ජරා මරණ ශෝක පරිදෙව දුක් දොමන සෝපයාස සහිත සංසාර දිහාටම පරිවර්තන වෙමින් තියෙන මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ සසර දුක්ඛස්කන්ධයේ දිහාටම පරිවර්තන වෙමින් පවතින මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කෙරෙහි යමෙක් චන්දරාගින් යුක්තව වාසය කරනවා නම් කල් ගෙවනවා නම් චන්දරාගින් යුක්තව කටයුතු කරනවා නම් එහෙනම් ඒ අසාර අවිද්‍යාවෙන් තුස්සන සකස් වෙච්ච සත්‍යයට උරුම වෙන්නේ සදාතනික දුකයි. අර ගිනි ජාලාව දිහාට යන වාහනයට පෙම්බදිනවා නම් ඒ පුද්ගලයා ඒ වාහනේ සතු කරගන්න උත්සාහ ගන්න. මේ වාහනේ නවත්තන්න බෑ. මේක යන්නේ කෙලින්ම අර ගිනි ජාලාව දිහාට. එහෙනම් මේ වාහනේට පෙම්බැඳලා මේ වාහනේ තමන් සතු කරගන්න උත්සාහ දරන පුද්ගලයා කැමැත්තෙන්ම අර විනාශය කරගමන් කරනවා. යම්කිසි දුම්රියක් තියෙනවා. ඒ කාන්ත වශයෙන් මේ දුම්රිය ඉහිල්ලා වැටෙන්නේ ප්‍රපාතයකටයි. ඒක ඒක හොඳටම දන්නවා. ප්‍රපාතයකටයි වැටෙන්නේ කියලා හොඳටම දන්නවා. දැන දැන මේ දුම්රියට පෙම්බදිනවා. මේ දුම්රිය තමන්ගේ කරගන්න උත්සාහ ගන්න. නවත්තන්න බෑ. කිසිම జగතෙක් නෑ මේ විශ්වයේ මේ දුම්රිය ප්‍රපාතයට වැටෙන එක නවත්තන්න. එහෙනම් කරන්න තියෙන එකම වැඩේ මොකක්ද? ඒ දුම්රිය කෙරෙහි තියෙන චන්දරාගේ ආදරය සෙනෙහස ඇල්ම දුරු කරගන්නේ. කැමැත දුරු කරගන්නේ. ඒක කරගන්නේ නැති පුද්ගලයා අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අර දුම්රියත් එක්ක ප්‍රපාතයට වැටෙනවා.
මොකද ඔහු ඇලුම් කරේ අර විනාශය කරා යන දුම්රියා දුම්රියකට එනිසා ඔහුට ඇල්ම නිසා මේ විනාශයත් වුණා ඒ වගේ මේ සියලු රූප මේ සියලු වේදනා මේ සියලු සංඥා මේ සියලු සංකාර මේ සියලු විඥාන විපරිණාමීය ධර්ම විනාශය කරා පරිවර්තනය වෙන ධර්ම එන විනාශය කරා පරිවර්තනය වෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥානයට යමෙක් ඇලුම් කරොත් ආදරය කළොත් ඒ පුද්ගලයා පරිවර්තනය වෙන්නේ විනාශය දිහාටමයි ඒ පුද්ගලයාට ඒ සත්‍යයට උරුමෙන්නේ සදාතනික වශයෙන් විනාශයමයි එහෙනම් අන්නේ බවයි භාගතුන් අසින් දකින්ද කියලා අපට අවවාද කළේ අන්නේ බව දැකලා මේ විපරිණාමීය ධර්ම ගැන තියෙන ආශාව සෙනෙහස හිතින් අත්හරින්න ඕන ඒ නිකං කරන්න බෑ ඒක කරන්න නම් මෙන්න මේ ධර්මයන්ගේ යථා ස්වභාවය මෙන්න මේ අනිච්ච දුක්ඛ අනාත්ම යන আদি වශයෙන් මේ ලක්ෂණ නුවණින් දකින්න අන්න එතකොට තමයි මෙන්න මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි පවතින චන්ද රාගය දුර වෙලා එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන දේ මේ පටිච්චසමුප්පාද ධර්ම දැකිය යුතු ආකාර පහකේ ආකාරයෙන් එතකොට දැන් ওই පැහැදිලි කළේ අවිද්‍යාව කියන පරිසම්පාද ධර්මය ගැන විතරයි දැන් ඉතින් එහා පැත්තට සංකාර ওই විදිහටම දකින්න සංකාරත් ওই විදිහටම අනිච්චාර්ථයෙන් දුක්ඛාර්ථයෙන් අනාත්තාර්ථයෙන් ඊළඟ සන්තාපාර්ථයෙන් සහ විපරිණාමාර්ථයෙන් දකින්න දැන් ඒවන් උපසංහර දැන් අවිද්‍යාව දකින්නේ කොහොමද කියලා පැහැදිලි කළානි එහෙනම් ඒ අනුසාරයෙන් ඒ කියපු කරුණු කාරණා ටිකම සංකාර කියන ධර්මයේ සරණුත් දකින්න ඕන ඒ කියපු කරුණු කාරණා ටිකම විඥානය කියන කාරණා විඥානය කියන ධර්මයේ සරණුත් දකින්න ඕන එහෙනම් ඒ සෑම සියලු පරිසම්පාද ධර්මයන් තුළින්ම මෙන්න මේ ආදීනව දකින්න ඕන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සංතාප වශයෙන් විපරිණාම වශයෙන් අනිත්‍යාර්ථයෙන් දුක්ඛාර්ථයෙන් අනාත්මාර්ථයෙන් සංතාපාර්ථයෙන් සහ විපරිණාම කියන අර්ථය මෙන්න මේ ආකාරයෙන් දකිමින් වාසය කරන්න දැන් මේ බණහනකට ඔබට මේ කියන ධර්මය වැටහෙනවා ඒ වගේ දැන් මේ වැටහිච්ච ටික දරා ගන්න ඕන දරාගෙන ඉවරලා තම තමන් ඒ විවේක නිස්සිතව කැමති ඉරියව්වකින් යුක්තව වාසය කරමින් තම තමන්ගේ දිනදා ජීවිතය වැඩ කටයුතු සිද්ධ කරමින් වගකීම් යුතුකම් ඒ දේවල් ඉෂ්ට සාධනය කරමින් මම නිවන් දකිනවා මම නිවන් දකින්න උත්සාහ ගන්නවා කියලා බුරු ලේබල් ගහ ගන්න නැතුව අනිත් අයට නිකන් තමන්ගේ පුරාජය දුකන් කියන්නේ යන්නේ නැතු පැත්තකට වෙලා නිශ්ශබ්ද මේ ආකාරයෙන් නෝනින් දකිමින් වාසය කරන්න ඕන නිවන් දකින්නවා කියන එක ලෝකෙට පෙර ගහලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි රාග දේශ මොහ දුරු කර ගන්නවා කියන එක ලෝකෙට සිංහනාද කර කර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි සිංහනාද කරන්න දවසක් එයි එදාට සිංහනාද කරන්න එතකන් සිංහනාද කරන්න හැකියාවක් ලැබෙන එකක් නැහැ එහෙම සිංහනාදයක් කරන්න පුළුවන් නම් ඊට සුදුසු විදිහේ ඒ කියන්නේ ඊට ඒ ඒ ඒ සිංහනාදේ කරන්න සුදුසු විදිහ ආකාරයේ විමුක්ති ඥාන දර්ශනය වෙලා තියෙන්න ඕන. ඉතින් එහෙම නැත්නම් අපිට එහෙම දෙයක් කියන්න බෑ ඒ නිසා පින්වතුනි ඔන්න ඔය කියපු ධම් කාරණා හොඳින් දරා ගන්න ඕන. හොඳින් දරාගෙන මේ ධර්මයේ මැනවින් අවබෝධ කරගෙන මග්ග වඩන්න දක්ෂ වෙන්න ඕන. එහෙමනම් ඔන්න ඔය කියපු ආකාරයෙන් අවිද්‍යාවේ සිට දුක්ඛ ස්කන්ධය දක්වාම අනිච්ච දුක්ඛ අනාත්ත සංතාප සහ විපරිණාම කියන අර්ථයන්ගෙන් ඒ පටිසම්පාද ධර්මයන්ගේ ආදීනෝ දකින්න. එයයි නිවන් මඟ. එහෙනම් ওই තව පරියායකින් තමයි ධර්මය ඔබට පෙන්වලා දුන්නේ.